දරන සස් පල ජයු පද්ධෙදිී තාක්ෂවේදී අපි දහතුන් වන ශේණයේ පළවන එකකේ එමනත්තන් දරුවනි අපි දොළොස්න සේණී පාඩම් ඒක එකොල්හක් අවසන් කරලා දහතුග සේනී පාඩම් ආරම්භ කරල තියෙන දේපපුති අපිට ෙරින්ම දොස්නි පාඩම් විදිර ගන්න පුළන්දරුවන නත් ද දහතුන් වන සේනී පලවන එකක විදිට ගන්න පුලුව ම හතුන් ේනයටට පාඩම්ඒක අටකුත් ොස්ෙල් ්‍රේණීට පාඩම් ඒ එකක කොහකුත් සමස්ත උසස් පෙල ජයුපද්ධති තාක්ෂණේදී විශේධරාව සඳහා ආදරණය දොයිපුතේ පාඩම් මේක දහනාවයක් තියෙන. එතු අපිට දොළොස්සනනිශේණී පාඩම් එකොළහයි ඒ පාඩම් ඒ එක කොළහා අවසන් වෙන කොට දහතුන්න්න ශ්‍රේණී පාඩම් පටන්ගන්න. අපිට අවශ්‍යනං මේ පාඩම් මේකක දොස්සනු පාඩම කි කියලටගන්න පුළ හන්දරුවනේ මනැත්ම් දහතුන්වන්න ශ්‍රේණී පලන එකකිවිදියට. පටගන්න පුලුව මේ පලවන ඒ එකේ නැත්තන් දොලස්සන එකගේ තමයි දරුවුණ මේ යන්ත්‍රී කරණය එකේ නැතන් ධාතුී පලවන එකගේ තමයි යාන්ත්‍රික කරණය ඒකක. ඇති මේ යාන්ත්‍රික කරණය ඒකේ යටත මේ පලවන කොට සයිද පපුති අප ආරම්භ කරල ති එක කොටසක් අපි පලවන කොටසේ එක පාඩම් මාලාක් අපි කතාකර දුල පපුතාත්ක්ක මේ ජලයේසවුම් උපාං සම්ප්‍රදායක හා සම්ප්‍රදාක නෝන ජලෙසු උපග ෙන ද ු අපි සාගච්ා කරම හිට. විශේෂෙන්ම අපි දැන් කතා කරන්න බලාපොරොත් නිීමේ කොටසින් මේ සම්ප්‍රදායික නොවන ජලහිසයුම් උපාග යටතේ කේන්ද්‍රාපසාරි පොම්ප සහ පිෂ්ටන් පොම්පයිත් දරුණනි කතා කරන්න. කේන්ද්‍රාපසාරි පොම්පයක් අපි සම්බන්ධී ඒ පොම්පේක ක්‍රමානු කූල කේන්ද්‍රාප සාරි පොම්පය පිළිබඳව අපි කටයකුතු සාකච්ඡා කරම න්නේෙ කරුණු සාකච්ාරමින් එන දරුවුණනි අපි බලු ඉදියටග ෙල්ල එකටිකුත් මේ වල කේද්‍රාප සාරි පොම්පිකතවත් රූපයක් පෙන්නුම් කරලතින දරුවන මේ කැපිටල් ඒවලින් පෙන් අ දරුණ මේ බලන් කැපිටල් ඒවෝලින් පෙන්ඩන් මේ බලන්න දැති සහිත රෝදය මෙ දැතිසහිත රෝද නැතන් ඉම්පෙලරේ දරුණ මේ බල දැතිටක ඉම්පෙලරේ දැති ම ඩොටර කොු කරන්න ඉෙ දැති සහිත රෝධයයා රෝධයක් මේකට අප කියවා ඉම්පෙලරේ නැත හට තවත් නමත් කියන්න පුළන් අපිට පාජකය කියලා. ාජ කියලත් එයට කියන්න පුළුවන් ැතිසහිත රෝදී නිබත් මෝටරේ ක්‍රියාත්මක වෙනකොට ඊට සම්බන්ධ මේ දන්ඩ අක්ෂ දණ්ඩක් කරහා අක්ෂම දණ්ඩක් කරහ දරන මේ දණඩ හ දන්ඩට සම්බන්ධවෙලතිී නැපි දන්න මෝටරයේ ක්‍රියාත්මක වනොට මේ ඉම්පිලරයේ බ්‍රමණය වෙනු ඉම්පිලරයේ වගීෙන් ප්‍රමණ වෙනවා මෝටරය ක්‍රියාත්මක වෙනකොට කොට ස්තිිපි බ දරුණ යත් ඉියේ තියන දරුණ ව කැපිටල් ඒ කලකයන්නේ ඉම්පිලරේ ඉවස කැපිටල්බ කලකය බ චෂණ නලය චෂණ නලය කැපිටල්බ කල කිය චුෂණ නලේ දරුණේ මේ අකරට තරපයක්ක ඔබරි දිරිපත් කරන්න පුළුව මෙ කැපිටල් ස කියල කියන පිටාරනලය ල ඉවත් මෙම පිටරන ලෙහහා සීලක පිටාරණ ලය පිාර ලය හරහතම දරුණ ජලීවත්වීම සිද්දවෙන්න හරි මෙබලන් මෙතර මේ චෂණ නලය බී කියර නම් කල් තියෙන චුෂණ නලය දරුණ චෂණ නලේ මෙත පිටාර නලය වෙන පිටට විසර්ජක නලය කියලා කියන්නත් පුළුවන් විසාර්ජක නලයෙක් කියන්නත් පුළුව අපි කලින් කොඩ සති ඔබට මත ඇතික කේද්‍ර සාරරි පොෝම්පේක දික්කඩක් හරස්කඩක් සම්බන්ධය කතාකර අධ්‍යනය කර එරික් අඩක සහ හරස්කඩක කොටස් එක නම් කර දරුණ අපි බලන දෙ මෙතන ද අපිට නැවතත් මෙවැනි රූපය කුත් විවාාගදි දීල මේ කොටස් නම් කරන්න කියනන මේ කොටස් තුන නම් කරන්න හන්න පුළුවන් දරුණ කැපිටල් ඒ ඉම්පිලරේ බ ඉම්පිලරේ කැපිටල්බ කියල කියන්නේ මෙ චූෂණ නලේ දරුණේ කැපිටල්බ කැපිටල්බ චෂණ නලය රයි් ේන්ද්‍රීට සවිච්ච මේ කේන්ද්‍රයට සවිවෙලා තින දරුණේ චූෂණ ලය අපිදන්න චෂණ නලේ කේන්ද්‍රීයට සවිවෙලා චූෂණ නලේ නත්තම් පහල කොටස පාකපාට ජලපෘෂ්ටයේේ ජලමට්ටම දක්වාම තියෙනවා ජලමට්ටමීදං චෂණ නලයක් මේ ඇතුළමෝ අටේ දක්වාම කොටස තමයි දරුණ අපි කියන්නේ මේ චෂණ එසවුම විදියට ප කපාටඉ ඇතුළ මුව දක්වා තමයි මේ චූෂණ ඒසමත්තං චෝෂණ හිස කියලපි හඳදුන්න. දැ මුළු හිස ගණනය කරන්නේ එක ජය ඔසෝන මුල හිස ගණනය කන්නකොට අපිට චූෂණ හිසන විසරජන හිස කියන එක එකතු වෙන්ඩුවන. ගර්සන හිසකුද්දීලා තිබුණනත් ඒ ර්න හිසත් එකතුවෙන්න ඕනි. අපි ගණය කිරම් මුල්ද ඒව සාර්ථකව දල පොතාලත්්ේක සාකච්චා කරන්න බලාපපුොත්තු වෙනවා. එඉ මෙන්න කේද්‍රප සාරි පොම්පි එක මෙවැනි රූපයක්කොට දී තිබොත් මේ ආකාරයට පිල්රෙ කියලබට මේ කොට ල ව ක කට සම් කර පුළන් න්න දරන එතුොට කැපිටල් බ විදියන ිතන මේ කොටස් දෙකර මේ ඉ කන මේ දන්න මේ ඇස නැත්තම් මේ කේන්ද්‍රීය සම්බන්ධ වෙන වෙන්නේ අපි දන්නවා චෂණ නලේයට පති චෂණ නලේ පෙන්නම් කරන චෂණ නලය ඉට පස්සේ සී කියන්න පුති පිටාර නේ ජලය ඉවත්න්නේ චෂණ නලේදගේ ඇදයන ජලය අපි දන්නවා මේ පොම්පේ තුළ ඉම්පිරිරයේ බ්‍රණ ව කොට මේ ජලය ඒ ලයත්තු අන්සක තුන්සේ හැකින් බ්‍රණේවෙල අතමා දරුවුණ විසරජක නලය හරහා ඉවත් කිරීම සිද්දුවීනය තම් පිටාර නලයා හරයා ජලී පිටටට ඉවත්වීම සිද්ධවෙන්න මංි තැන දරුවන්ට ඉතාමත්ම පැහැදිල් අපි මු දරුවුණය ඉදිරියට තවත් ආකාරයක මේ වියටත් ඔෙන් හන්න පුළුව මෙබන් කේසිෙන්නිික තියෙන් මෙවන කසුවක් දරුවුණේ පි මේ හ පට තියනීම ගල්කාලගම වගේතීම මේ දැතිරෝධේ කරක්කවන ැතිරෝධදේ ඉම්පිලරය දරුණම ඉම්පිලරයයි ඉතනම නම් කරලතිීම. ඉම්පිලරයයි නම් කරලතිීම ඉඩබස්සේ අපි දන්නවා චෂණ විවරය තියෙන දරනමි චෂණ විවරය මේ චෂණ විවරයට තමයි චෂණ නලය සම්බන්ධවෙන්නේ චූෂණ විරයට තයිදරුණනේ චෂණ ලේ සබන්ධනේ දැම එක පැත්තකින් මේ ඇතිේ දැම චෂණ විවරයට තමයි අපි දන්නවා චෂණ විවරයට තමයි දරුවුණේ ෂණ නල සම්බන්ධයනම චෂණ නලේ සම්බන්ධය ඉටකොට මේ චුෂණ නලේ තමයි ජල ප්‍රභවේ ජල මට්ටම දක්වති මෙතන පුට් පෑල් එක පාකපාට මෙන්න ජල ප්‍රභවේ මෙන්න ජ ප්‍රභවේ ලින්ද මෙන්න ජප්‍රවන ත ඉඳ මෙන්න චෂණ නලේ මෙතින චෂණ නලයේ චෂණ විවරයට සම්බන්ධෙන් මිතුූට මේක සම්ූර්ණ ගත්තාම මේ එක තම ෂණ එසවුමන එත්තන් චෂණ හිස කළ කිය ෆයි ඉඩ පස මෙතනින් මේ චෂණ නලය ඔස්සේ පොම්පේට ජලය ඇතුළ වෙනවා. ඉඩවස්සේ අපි දන්නවා මේ වේගෙන් බ්‍රමණයනකොට මේ මේ බ්‍රමණ චාලක ශක්තිය ජලයත් කරගන්නවා ජලය අන්සක තුන්සි හටකින් ගමන් කරලා මෙන්න මේ පිටාර විවරය හරහා මේ බඳරුණු පිටර විවරය හරහා ජලය ඉවත් කිරීමිසිමින් පිටාර් පිටර විවලට නලය අදදාලා පිටර් විවරයට මෙතට ටය අදදාලා අපිට ඕනතැනකට මෙතැන න ලා පිට න නට ජල ගන්න පුලුව න සකට ජල ඔසෝ ගන්න පුළුව. එක විසාරජක හිසේ. විසාරජය හිස ඉ පි ශ උසක හලින් තින ැගේක ජල පොප කරගනීම සිදු කරන්න පුළුවවා එනම් මුළල හිස ගනය කරන්න කොමද. ොකද මුලු හිස කියන්න. ජල පොම්ප කරන්න න මලස එන අපිට මී ජපපුස්්ටේන්දලා න් ජල ප්‍රබ න්දලා චෂ විරට පොපේ මධ්‍ය ලක්‍ෂය දක්වා කොසද අප කියනවා චූෂණ හිස කියලා. ම චූෂණ ලේන තින් චූෂණ හිසකිලා කියෙන ඒ චූසණ හිසට එකතු න්නවන මේ විසරජන හිසත් එ විසන් මේන මෙත ද ජලය පිදන්නන් අන්සක තුන්ේ හටකින් කරකැඇවිල චාලකත් ේලබාගෙන ජල ජලය මොකද වන්න මේ පිටා විවර හරයි වත්ම සිදන ති හම් තෙට මේකත් මේ හිසත් එකතුෙන්වට එහෙලෙ කොච්චර සකට මේක ජලය පොම්ප කරන්න නොනද කිලබි හොහන් මුළු හිසගන්නේ කරද්දි එනම් මේ පිටාර හිසත් එකතුන්නව. දරුවුණ මේ ජල එසවීමට අදාළ ගණනය කිරම් අපි බලාබොරොතු අදොල පුදදාලත් එෙක් සාකච්චා කරන්න මේ පාඩ මෙම දිරි කොටසෙද අපිට ජලය එසවීමට අදාල ගණනය කිරම් කරන්න තියෙනොදරුණ ඉන් අපි මේ කොටස්ටික අඳරගත්තපුත මේ තෙෙන අපි අර මේ තිරි දරුණ මේ ක්ෂ දන්ඩ මෝටරේයටට සම්බන්ධ අක්ෂ දඩ මේ ක්ෂ දන්ඩන මේ බන් අවසානේ ක්ෂ දඩ දිගට මෙ වානි දරු නි බන්ව මේ අක්ෂ දන්්ඩ බල මෝටරේට සම්බන්ධම ක්ෂ දන්ඩ බල දරුණේ ක්ෂ ද දිගටමවිල් ක්ෂ ඩට ම සම්න්දර තින කෙලවරින් මේ ඉම්පිලරය. නැත්තම් මේ දැතිරෝධේ. මෝටරේ ක්‍රියාත්මක වෙනකොට මේ ක්ෂ දන්ඩ කරකවෙන ඒත් එක්ම කෞද මේ කහපාටට මේහ අපට පේන මේ ඉම්පිලරයත් වේගීෙන් ප්‍රමණවා දරුණ ඉම්පිලාත් වේගෙන් ප්‍රමිණවා. අපි දන්නවා බුරතාකාරව ගමන් කරන්න වස්තුක් මගින් ෘරතාකාර පතෙක් ගමන් කරන්න වස්තුවක් මගින් දන්නවා කේන්ද්‍රයෙන් ඉවතට ඇතිකරනු බලයක්. කේන්ද්‍රයෙන් ඉවතට ඇති කරනු බලයක් කේන්ද්‍රයෙන් ඉවතට ඇති කරන බලය තමයි අදරනය දයිපති අපි කේන්ද්‍රාපසාරී බලයකන් එනම් මේ කේන්ද්‍රාපසාරී බලයක ජලය පොම්පකිරීමට හේතුවෙන්නේ මේ කේන්ද්‍රයෙන් ඉවතට ඇති කරන කේද්‍රාපසාරී බලයයි හරි හනම් මෙතන තියන අපිනදුරගන්න පුළුවන් ඉම්පිල්ලරය ඉම්පිලරේ මෙතන ඇසුරුමතියන දරුණේ ඇසුරුමක් තියනවායි් මෙතන මේ කසුව පෙන්නුම් ක න තන කසුව. හොදයි දරනි අපි කොටස්ටික අ තුදුරගත්තා පැදිලි ඉදිරිටය අපි පිින්න්සිිපල්කට කේන්ද්‍රපසාරි පොම්පේක මූල ධර්මයට අන්දරුවනි මොකදද මේේද්‍රපසාරරි පොම්පේක ජල පොම්ප කිරීම මුූල ධර්මය කෙනෙක් මූල ධර්මය කතා කරවා අපි ආවරණය කළ කොපුුවක් තුළ පහිත රෝධයක් ආවරණය කළ කොපුවක් ඇතුලේ අපිටවා සර්පිල කුටීරයක් කියලා. සර්පිල කුටේරයක් කියලකිෙනවාි. ආවරණය කළ කොපුවත් තුළ පෙතිසහිත රෝධයක් පාජකයක් නැතන් අපි අඩෙනවා ඉම්පිලරයක් කියලා. ඉම්පිලරයක් කරකැවීමෙන් ඇතිවන කේන්ද්‍රාපසාරී බලය හිතුවෙන් ර කෙලවර විශාල පීඩනයක් ඇති වී ඔන්න පති මූල දර්මී. එතකට මේ ආවරණය කළ කොපුවක් තුළ පෙති සහිත නැත්තන් ැතිසහිත රෝධයක් කරකැවැනි දරුව. ඉට මෝටරයට මෝටර් ඇක්ති දරේ පොම්පේ ක්‍රියාත්ම කිරිමිදි මුලුවීම මෝට්‍රේ ක්‍රියාත්ම කක දරුුණි ඊට දණ්ඩක් සම්බන්ධ ලතිනේ දණ්ඩට කෙලෝරට තමයි මේ දැති සහිත රෝධය පෙති සහිත රෝධය සම්බන්ධු ලතින ඉන් පිලරේ නැතම් පාජකය කකිනව දරුවුණ අපි මේ පාජකය ආවරණය වෙලතිීන් අපිකට ඉම්පිලර කුටීරය කියල හඳුන අදරුණි මේ පාජකීන් ආවරණය ලතිීන කුටීරයට අපි හඳුනුවා ඉම්පිලර කුටීරය කියලදරුණි ඉතින් මේ ඉම්පිලෙරේ කරකැවීමෙන් ඇතිවන කේන්ද්‍රාපසාවාරී බලය හේතුවයිෙන් තමයිදී පපුතයේ කීන්ද්‍රයේ අසල විශාල පීඩනයක් ගොඩනගෙන. කේන්ද්‍රය අසල විශාල පීඩනයක් ප්‍රශරය එකක් ගොඩනගෙන. ඒත් සමගම කේන්ද්‍රයේ ඇතිවන චූෂණ බලය නිසා මේ අපි කොඩක් ඇහැපැතරයාම රෝභයක් එක්ක කතා කරමු මේ බලන්න මේ ඉම්පලරේ කරකවනකොට වේග රෝධ අසල ඇතිවන පීඩනය නිසා මේ බලන්න මෙතැන මෙතින කේන්ද්‍රය එතුට මේ කේන්ද්‍ර අසල ඇන තත්වේ කේද්‍රසල ඇතිවන පීඩන නිසා දරුණ මේ කේන්ද්‍රය අසල අපි දන්නවා රික්ක තත්වයක් ඇතිවෙනු. රිික්තක තත්වයක් ඇතිවෙනු. තන් චෂණ චෂණ බලයක්. ඉතු ඒක අප මේකට මේ චුෂණ විවරය කලකයන්. එතුරට මේ චුෂණ විවරයට සම්බන්ධ කළ චූෂණ නලේ මේ තිය ම බන්මම් මේ විවරයට නලයක් සම්බන්ධ කලපි අඳල පින්වුව මේ තිනි ජලප්‍රබවය මේ නලය ජලපපුෘෂ්ටයනතං ජලය අපි දැන් මේ ජලප්‍රභවේ අපි දන්න ජලපපුෂ්ටය දක්වාම තියෙනවා දරුණේ මේ නලේ චෂණ නලේ පිෙන ැත අපි මේක පුටවැල්ලක මෙතන දෙන පා පපාටේ පුට්වැෑල්ලක දන. මෙතන තලම් තමා දරුණේ ජල හිරට දෙනවිල්ල මේ පොන්පේතුල ජයේගමන් කර. හරිට ඔබට මේක සරලෝම විස්තර කරලදන වන අපිට පුුවන් ලන බීම බටයක් අපි බීමකක් බොනකොට. ඒ නැත්තන් අර ්‍රීං එකක් හදල දෙන පළතුර ඩ්‍රින්ක එකක් නැත්තං අපි ලයිම් ජෂසක් ඒවාගේ බොනකොට ටයක් දෙනවා. ඒ බටේ නමලනෙ බටේ ඇවිරින් අපි අපි. කොට සක් ටේ නමල්ලාදනර චෂණ රිට චෂණ විෝරයගේ අපේ මුකේදකොටන චෂණ නලය ඥලේතියන බටේන යම්මගාාව මේ කොහටද මේ බටේදාන්නේ වීදුරුවට දාලාතියෙන එතුර අප මෙම සකරනොට මේක බටේ උරුණකොට අන්න බලන්ට ඇතුල්ල රික්තක කතක්යක් ඇතිවුණ අේ ඇතුල තින වාතීවත්වල මොද වන්න දරුණ අපි සක්කරනකො මොකද වෙන්නේන්න චෂ නලේදගේ මොනවාද අර බීමටගේ ඇදල අපේ කටේ නවා චෂණ නල දෙක බීමට අපේ කට ඇදිලේන බීම බටයකින් කරන්න අපේ දේද. ඒන අපි මේම සක්කනුට ඇතුල වාතේ මොකද වන්න පුති වාත තික ඇදල නවන ත් එක් නිද ල රික්ත තත්වයක් ගඩ න කියකිලා ොද වන්නේ චුෂණ නලේදගේ මොදන්න දරුණ අර අපි බීම ටික ඇදිල නො අන්නේ ක්‍රියාවලීම තව මෙත නස් සිද්ද වන්න. මේබල එතකට චෂණ විවරයට සම්බන්ධ නලේදගේ චෂණ නලේදක මොකද වෙන්න දරුණ ජලය ඇදයවිල්ල ජලයමී පොම්පේතුළට තුළ හහා ජල ඇතු ව ජලයත් එතකට ොකත කරන්නේ මේ රක් වනකට වේගෙන් ප්‍රණය වන අවස්ථාව ජයයේ චාලක ශක්තිය ලබාගෙන ජලය අම්සරතුන් ස හට ්‍රණය වෙලා මෙන්න මේ පිටාර විවරේ හරහා ජලය ඉවතට තල්ලු කිරීමක් සිද්ධ වෙන. ඒකයි සංසුද්ධ මූලධර්මය ක්‍රියාවල සිදුවවෙනි. හරිද බලලා හනං මේ රෝධය කෙලවරම මේ කේන්ද්‍රාම්පසාරරි බලය නිසාදේ පපුතේ විශාල පීඩනයක් ඇතිවෙන ඒ නිසා. කේන්ද්‍රයේ ඇතිවන චෂණ බලය නිසා. කේන්ද්‍ර අස්සල ඇතිව චෂණ බලයක්. කේන්ද්‍ර අසන ඇතිවන චෘෂණ බලය නිසා කේන්ද්‍රයට සවිකර ඇති කේන්ද්‍රීට සවිකර ඇති නලයක් මගින් කේන්ද්‍රීට සවිකරල තින නලයක් මගින් මොකද වෙන්නේ මේ ජලප්‍රභවේසිට ජලයහලට ඇදම සිද්ධ වෙනු. ජලප්‍රභවේසිට ජලයේ ඇදියම සිද්ධෙනවා. අවසා පරිදියට සවිකර නලයකින්. මෙ බන්න පරිදියට සවිකර නලයකින් මේ ඇතිවන පීඩනය නිසා පීඩනය නිසා. ජලය හලට තල්ුවෙන. ම ලන්න මේක වෘරත්තාකාරයින එගනිසා මිබන පරිදියට තමයි සම්බන්ධතිර නලයක් විසරජක නලේ නැත්තම් පිටාර නලේ. පරිදියට සම්බන්ධ නලයක් වගින් මේ ඇතිවන ප්‍රශ්රය එක පීරෙන නිසා ජලය හලට පිටතට එලට තල්ලු කළ දැීම සිද්ධියට මේ හොඳ බලාගන්න පුළලන් කලින් ුේ බල ෆයිබන් මේරෝගේ පරිදි හරි පරිදියට සම්බන්ධ ක නලයක් මේ මබන්නු සම්බන්ධන මෙතනින් පෙලතිීම සීමමගින් පිටාර නලේ පරිදිට සම්බන්ධ නලයක් මින් තමයි ජලී වත්වීම සිද්ධවෙන්න බුරත්තාආකාරවන මේක චලනී වින්නි දරුවනි මීතින්නේ චෂණ නලේ මේ චූෂණ හිස ඊට සම්බන්ධ චෂණ නලේ පෙන්නනි දරුවුණි එනම් මූල ධර්මය පැහැදිලි දරුවන්ට ජලීට තල්ලුවීම මේ ජලය අද ගනවම් සිද්ධනා කාරය දරුවුණේ මේ කියන්ද්‍රාප සාරි පොම්පේ ූල ර්මය අපිදුවල පුතාලත් එකක කතාකරේ. හොඳයි දරුණ ඉදි රිටියමු මේ ක්‍රියාකාරීත්ත අනුව කේන්ද්‍රාපසාරී පොම්පාකාර දෙකක්ත්තිය නොදරුවනේ එකක් තමයි ස්වපූරණය වන පොම්ප අනෙක්කස්වපූර්ණය නෝන පොම්ප.ම ස්වපූර්ණය නොක ඇන දරුවනේ පාකපාටේ සිට ඇතුළු මෝ කපාටය දක්වා දක්වත් ඉම්පිලර කුටීරය තුළ දරුවනේ මේ අපි දන්නවන මේ බ්‍රමණය වෙන පාජකය තියෙන කොටීරය තුළ තියෙන වාතය සවැංව ඉවත් කර ගනිමින් ජලේ පොම්ප කිරීමට හැකිය අවක් තියන ොනන්දුව පපුති අපි එවැනි පොම්පොල්ඩට තමයි කියන්නේ සෝපූරණය වන පොම්ප කියලා තවහැරයක් බලන් මොකක්ද කියල පාකපාටයිද පාකපාටය කියන්නේ පුට්වැැල්ලකීඳලා පහකපාට ර බටේ අපි බීම බට අප ධනවන බෝතලය ඇතුළට ඇතුළ ැදන් අපි ල විීදරුව ඇතුළ දාාවන විීර ඇතුළ දාවාාවම අර සම්පූර්යම බටේ ඇතුළටම නැහැන බෝතල යටට මදාන්නේ අපැර යට පහලතියෙන අපන පාක පාටය. පාකපාටඉදං මේ චූෂණ නලය තුළ චූෂණ නලේ තුළ ඇදගන්න දාලතියන නලේන ලිඳර දාලාතින බාට ටේතියෙන්නේ අන්නේ බටය ගිල කෙලීම සම්බන්ධවෙන්නෙක හටද ොේ ේදර ොපේ ද ලක්ෂණනි සම්න්ධයවෙෙන්. ඟර පාකපාටේ සිට පොම්පේ මධ්‍ය ලක්ෂය දක්වා වූ මේ චූෂණ නලේ තුළ වගේම මේ ඉම්පිලර කුටීරේ තුළ ඉම්පිලර කුටීරේ ඇතුළ තියෙන වාතය ඉවත් කර ගනිමින් ජලය පොම්ප කර ගණඩ හැකි අවක්තිනවා නම් අපේ ගුලට කියෙනවා අස්ෝ පූරණය වන පොම්ප කියලා රූපිටම ිහිල පොඩ්ඩක් කියෙල්ෙන රූපටම කියල පොඩ්ඩක් කියල දෙන එතකොට මේ බලන්නු මෙන්න මේ මේ තින්නේ පාකපාටහිදං මේ චූෂණ නලේ ම මේ ඇදරතිර මේ චූෂණ නලේ තුළ චෂණ නලේසිට මේ චූෂණය විවරේ දක්වා තන් කේන්ද්‍රයේ දක්වා චූෂණ විවරේ දක්වත් ඉගැ මෙනම සම්පර්න් ලේ තුළත් මේ ඉම්පිලන කුටීරේ තුළත් එගැන්නේ ඉම්පිලරයේ සහිත මේ මේ කුටීරේ තුළත් තියන වාතය ඉවත් කර ගනිමින් ජලයේ පොම්ප කර ගනීමට හැකි ආවක්තියෙන වනං. එවැනි පොම්පොල්ටගේ නොදරුුණේ සොපූර්ණය වන සමහර පොම්පොල්ට ඒ ආකාරයට මේ අපි කියපු චෂණ නලය තුළ එවගේ ඉම්පිලර කුටීර තුළත් තියෙන වාතේ සවයන්ව ඉවත් කරගනිමින් ජල පොම්ප කරගන්න බැහ. ඔය තාත්තලගේවල්ල මේ පොම්පේ ක්‍රියාත්ම කරගන්න න්නට සමහර පොම්ප ක්‍රියත්ම කරන කලින් ඔබ දෑනවා අතුරෝපය කරග ලෙස්වල ොලින් වතුර දා ඉන්නවා. ඊට පස්සතම ල පොම්ප කරගන්න හැකියාව ලබෙන්නේ බොලින්ගිල අතුර දාන්න නොනේව. ඒ වතුර දාන ෝනේව සස්පූර්ණය නෝන පොම්ප. එවන ජලයේ දා තමයි ඒක යාලි ආරම කරන්න පුළුවන් ඊට පස්සෙතම ල පොම්ප කල දෙන්නේ මුොලින් ජලය අරංගිල ජලයේ දාන්න ඕනේ. ඒවට ස්වන් සොපූර්ණයවෙන්න බැහැ සොපූර්ණය කළ නොහැකි පොම්පතියනවා. එනම් මතකතයා ගඩ ප්‍රධාන ආකාර දෙකයි කෙදරාප සාරි පොම්ප සස්පූර්ණය වන්න සහ ස්වපූර්ණය ඕොන පොම්ප ද රට් හරි එ ඉදිරිට බලමු අපිගේපුදේද කියන්න බලන් සොපූර්ණය වන සෙල් ප්‍රිමින් සොපූර්ණය නොවන නන්සෙල් ප්‍රිමින් බලමු කතාම කද්ද කියල් ආකාරදක්තිය නව ක්‍රියාකාරිතවය නෝගොලගින් විභාගට ඇහොත් සොපූර්ණය කේන්ද්‍රාපසාරි පොම්පාකාර දෙකම කක්ද කියල සොපූර්ණය වන සහ සොපූර්ණය නොවන ඇහුවොත් මොක්ද ස පූර්ණ කියැනෙනෙ හ සොපූර්ණය නොන කියන කියන්නේ මොකද පාකපාටින්දං චෂණ නලය තුළ ඒවගේ ඉම්පිලර කොටීරය තුළ ඉම්පිල් කොටීර කියපතිීම ආවරනයක් තුළ තියෙන ඉම්පිලරේ පිහිටිල තියෙන කුටරය තුළ. එවගේ අර කේන්ද්‍රයට සම්බන්ධ චූසර නලිය තුළත් වාතය සවයංව ඉවත් කරගනිමින් ඒගුල්ලන්ට සව ජලේ පොම්ප කරගන්න පුළුවන්න්නන් ඒ ගොල්ල සපර්ණය වන පොම්ප එලෙස සවංව වාතේ ඉවත් කරග නිමින් සස්ුවන්ව ජලි පොම්ප කරගන්න බැරි පොම්පතමයිදරුණ සවපූර්ණය නොවන පොම්ප එනම් පැහැදිලී දරුවන්. අපි යනවා. ම කේන්ද්‍රාපසාරී පොම්පි ක්‍රියාකාරීත්තය. මූල දරමය ගැන නෙහ්වේ පින්සිපල් ගෙන ගැන කතාකරේ දැන් කොහොමද මේ කේන්ද්‍රාපසාරී පොම්පයක් ක්‍රියාත්මක වෙන්නේ ක්‍රියා කරන්න කියන එක ැන කතා කරන්න යනවා. බලදරුණී. පොපේ ක්‍රාත්මක කළවිට පොම්පේ ක්‍රියාත්ම කළට පස්ස පාජක කුටීරේ පාජකය නැත්තං ඉම්පෙලරයේ වේගීන් බ්‍රමණය වෙනවා. පොම්පේ ක්‍රියාත්මක කරන්න සුවිචක දමට පස්සේ පොම්පේ ක්‍රියත්ම කර ඉ සෙල්ලාම කෞුද ක්‍රියාත්මකවෙන්නේ මෝටරය ක්‍රියාත්මක වෙනවා එකට සබන්ධ මෝටරයක් තිෙනවාන මෝටරය ක්‍රියාත්මක වෙනවා. එතුරට මෝටර හිට තියෙන අක්ෂයක් ඇක්සල් එක ඉතුර ඒත් බ්‍රමණය වෙනවා මෝටරය කර නොට එකත් බ්‍රමණය වෙනවා ඩියුන්න පුංචිකාලි ඔගොල්ල රැස්වල්ලකට නීද බුදුරිය අයන් වහන්සේට පිර රැස්වල්ලක් හරිකස්න්නේ පොඩි තොරංහදනවාන විසක්කට පොඩි පන්තිවල න්නො ළමයි දැන්ව කරන්නතුනට පඩි තොරංහදවා ොරංහදනට මේ පොඩි මෝටරයක් කරගන විදුලි මෝටරයක් අරගෙනට මතකද. අර වැස්වල්ල කරකට හද ඒකන්නේ අපි සුවිච්චකදාලලා මෝටරේක් ්‍රාත්මක වෙනකොට අර ඒ මෝටරේට සම්බන්ධ පොඩි. ක්සල් එකක් තියෙනවාන අක්ෂයක් තියෙනවානනි ය අක්ෂය කරෝල්ටනනි මෝටරය හැර මේ රැස්ොල හහි කරන්නේ එක තුඩ ුඩක්ව තින එතැනින්නේ මේ රැස්වොල් එතනන හැයිකරන්නේ එතොට මේ ඇක්සල් එක කරකැවනකොට මෝටරඒ ක්‍රාත්මක කල මේ ඇක්සල් එක වේගෙන් බ්‍රමණය වෙනවානි එතකොට ඒක හයිකරලති රස්වල්ලත් මොකදවෙන්නේ ලස්සනට බ්‍රණේ වෙන ල ඒ අපිට ැසන්න රකවවා පේන. අන්න ඒවාගේ තම පති මෙතරත්. ඒවාගේ ලස්සන ක්‍රියාවලයත්තුවවා මෙතනත්වන්නේ. ෝටරේ ක්‍රියාත්ම කරනකට අපිදන්නවා නැත්තනම් ොපේ සවිච්චකදල පොම්පේ ක්‍රියාප කරනවා ගැන ත මෝටේ කරවෙනකට ඊට සම්බධ ඇක්සලේ දණ්ඩත් කරක වෙනවා. ඒ දන්ඩට සම්බන්ධෝ තමයිර ැතිරෝදය තිය නිහරහිට පියර වෙසකේට රැස්වල්ක්ට බුදුරාන් වන්සගේ පිපාසිහ ැස්වල්ලක් නෙට සකස් කරවාගේ. අන්න ඉම්පෙලරේතකට වේගෙන් බ්‍රමණය වවා සම්බන්ධලාති. රට් එනං පොම්පේ ක්‍රාත්ම කරවිට පාජක කුටරේ පාජක නැත්තං. ඉම්පෙල්ලරක වේගයෙන් බ්‍රමණයනවා දරුවුණ. ඉම්පෙලරේ වේගයෙන් බ්‍රමණය වෙනකොට පාජකයි කේන්ද්‍රී සිට පාජකයේ කේන්ද්‍රී සිට පාජකයේ මැද කොට සදරුවන ඉම්පිලරේ මැදකොට සේතෙන්ටන කේද්‍රය කියන්නේ කේන්ද්‍රයට සවිකල නලයක්ක දිගෙන ජලය ඇදිලෙන්නේ ඒනම් පාජකයේ කේන්ද්‍රයේ සිට ඉවතට අම්ශු නලය හරහා ගමන් කිරීම නිසා. ඉවතට අම්ශු නලය හරහා ගමන් කිරීම නිසා දරුවනී පාජක කේන්ද්‍රය ආසන්නේ මොකද ඇතිවෙන්නේ රීක්තක තත්ත්වයක් හටගන්න අන්න. පාජකී කේන්ද්‍රී ආසන්නේ රික්්තක තත්ත්වයක් හටගන්නවා නිර්මාණයනවා. මෙන්න මේ රික්තක තත්ත්වයක් නිර්මාණයවීම නිසා තමා දරුවනේ මේ කේන්ද්‍රීයට සවිකළ නලයක් ඔස්සේ චූෂණ නලය ඔස්සේ පති ජලයේ ඇදී එම සිද්ධ වෙනු කරයි. ඒනිසා කේන්ද්‍රීයට සම්බන්ධිත මොනනලේද චෂණ නලේ ඔස්සේ ජලය ඇදී ජල ඇදී වන විටදී පාජකයේ බ්‍රමණය විමින් පවතින් මේ පාජකේනත්තං කේන්ද්‍රීට සම්බන්ධ කරල තින චෂණ නලේ හරහා ජලේ ඇදීනකොට මේ කේන්ද්‍රයේ අසර ඇතිවන රික්තක තත්වය නිසා ජලයේ ඇදනකොට චූෂණ නලේ තුළ කොටත් බ්‍රමණය විමින් පවතින්නේ කර කැවිමින් තියෙන වේගෙන් ඉම්පිලරේ පාජකේ බ්‍රමණය විමින් පවතිෙන් නිසා ඒ හටගන්නා චාලක් ශක්තිය කෞුද ලබා ගන්න ජලය ලබාගන්න ජලයත් අංසකතුන් සේ හැටකින් බ්‍රමණයවෙලා තම අදරුවනේ අර විසරජක නලය හරහා ජලයවතට ඇදලදා ඒනම් මේ හටගන්නා චාලක් ශක්තිය කෞද අගවාගන්න මේ සර්පිල කුටීරේ තුළදීමේ ජලය ලබාගන්න බාගෙන ජල යංසක තුන් සේ හැටකින් ප්‍රණය වෙනවා. ලබාගන පම්පේ පිටාරමුව තුළින් ජලේ ඉවතට යොමු කරයි. පොම්පේ පිටාරමෝ තුින් ජයේලියයට විසි කරලදානවා ජල ඉවත යොමු කරලදාන ඉවත් කරල දාන. නැත්තඟ ඒකට ක කියෙන ද ති විසරජයග කිය . පැහැදිලිට ඉස්සරටයා. අපි බලමම ක්‍රියාවලිය සිදුවනාකාරය කෙද්‍රපසාරරි පොම්පේකර එතකට දරුවුණම බලන්න ජලය පාකපාටේ ඔස්සේ ජලපුෂ්ටේ ඉඳල්ල ජලයේ පාකපාටය ඔස්සේ චෂණ නලේ දිගේ ජලය ඇදිලනවා දරුවනම කීන්ද්‍රය අසල හටගන්නා රේක්තක තත්වයක් නිසාම චෂණ නලය ඔස්සේ ඇද එන ජලය අපි දන්නවා ශේෂයෙන් ඇතුළුමුව හර හාන දරුණ කේන්ද්‍රය හර ඇළුමුව හරහා ජලය ඇතුළුවෙනකොට ජයනකොට ජය අද ගැනීම සිදවෙනකොට ඒ අවස්ථාවන විටත් දරුවුණීම ඉම්පිලරය නැත්තම් පාජකය බ්‍රමණයවිමින් පවතින් මේ මේ බලන් පාජකේ බ්‍රමණයවින් පෝතින එතකරම මේ ජලයත් මේ චාලක ශක්තිය ලබා ගන්න දරුන් ජලයත් හම්සක තුන්සේ හැකින් චලනය ගමන් ගමන් කල්ලා දරුණේ මේ බලන්න මේ ්‍රණය වන මේ සර්පි කුටීරය තුළ තියෙන පාජකය දැති සහිත රෝධයේ මේ දණ්ඩ දරුවනි මිබලන්න මේ පාජකයනැත්තං ඉම්පිලර ඉඩබස ජලයේ දරුවනි අපිදනවා මින මෙතැනින් විිස්්චාජවීම සිදුවෙන. විසර්ජක නලේ තුළින් ඇතම් පිටාර නලේ විසර්ජක නලේ තුළින් ජලය හිවත්කිරීම සිද්දර සක්ෂ එක මේ සිදුවේෙන්. මොකක් දරුණේ සක්ෂ එක කියලාගෙන් ඔව චෂණය මෙ චෂණ නල සම්බන්ධරල යන මේ කේන්ද්‍ර කේන්ද්‍රීට සම්බන්ධ චූෂණ නලය එතකොට මේ සක්සන් එකත් එක්ක මොකද වෙන්නේ සක්සන් එක වෙනකොට මේ පාජකයත් කරකැ විමින්තිෙන් සක්සන එකද ජය පොම්පේට ඇතුල් කරගන්න. එතු ජලයත් මේ චාලක ශක්ති ලබනක බලනකෝ ජලයත් අම්සක තුන් සේ හැටකින් චලනය වෙලානි දරුණේ මේ ඩිස්්චාජයක හරහා විර්ජක නලය හරහා ජලය එලියට තල්ලු කිරීම ඉවත් කිරීම සිදුවී. තිය ඉම්පි දරුණ බලන්න දරුණ හොඳයි ඔබට මේ කොටස් නම් කරන්න පුළුවන් ඇවත් ඉම්පිලර ඇස තියනෝ ඒවගේම වලිුටය තියනවා ඉම්පිලරය තියන දරුණ ඉම්ප ඉම්පල අඒ එකක තියෙන සක්ෂර් එක සහ ඩිස් චාර්ජකර ඉයින් පීට පි්ටයක් නැත්තං සිලිින්රයක් තුළ පිෂ්ටනයක් ඉහළ පැහලෑම මගින් සිදුවන ක්‍රියාවලයක් මගින් දරුවනේ ජලය එසවීම නත්තන් ජලය ඇද ගැනීමයි මෙසදුවන්නම පිෂ්ටන් පොම්පොතුළ එතු ඔබට මතකනං ඔබ නලලින්දක් ටියව් බෙල් එකක් ටියව් බෙල්ක නලින්ක මේ ක්‍රියාකාරිත්‍යයයි මේ මුූ ධර්ම සිදුවෙන් දරුවුණනි නලිකෙන් ජලය ඇද ගැනීමේද මේ පිෂ්ටනයක් ඉහල පහල කිරීමට තමයි අප නලේ ග නොන පිටිපස්සෙන් කවරෙගහිල් ඉදිරියන් තමයි ජලය විසර්ජනවන කොටස හිසතයන් දරුණේ විශර්ජනයවෙන් ඉදිරියෙන් ජල ඒ නලේ අපි නලය මිහිතියෙන දන්්ඩ පිෂ්ටනය හා සම්බන්ධ මේ දන්්ඩ ඉහල පහල කරන කොට පුති මේක වේගෙන් ඉහ පහර කීව හැර ගහනොට තමයි දරුණේ ඉදිරීන් ජලෙටි අපිට ගන්න පුළන්ගෙන භානයටට හරි කලෙක හරි බාදධකට ඳලට ගන්න පුළන්ගෙන. සෑම පහරක් කල පහරක්ම ජලය ස්ථාපනය කන්න පොපතියන දරුණේ. එක කාර පි්ටන් පොම්ප කියලාික. හක්ර සමඳ දරින් පහරක් කැර පහරක් ජලය විස්ථාපනය කන පොම්. එක සෑම පහරගදීම ජලය විස්ථාපනය වන පොම්ප විදියට අපිට මේ පොම්ප වර්ග කරන්න පුළන්දරුවුණ. පිෂ්ටන් පොම්ප එ අප බල මොනවාදම පිෂ්ටන් පොම්ප කොහොමද මේ සිලින්රයක් තුළ පිෂ්ටනයක් හළ පහලයාම මගින් මේ ජලය ඇතුළ කරගන්න කොහොමද දරුවේ ඒද වස්ස මේ ජය කොමද විසරජනය කරගන්න කොහොමද මේ පිෂ්ටන් පොම්ප තුලින් ජලයේසවීම සිදුව නාකාරය පිළිබඳව ශේෂයෙන්ම සරලෝම කියන න ආදරනය දරුවන පිෂ්ටනයක් නැත්තං අපිගෙනවා සිලින්ඩරයක් තුළ දරුවනන්නේ සිලින්ඩරයක් ඇතුළේ පිෂ්ටනයක් ඉහල පහලයාහම මගින් තමයි මේ ක්‍රියාවලේ සිදුවන්නේ. පිෂ්ටනයක් ඉහළ පහලයාම් මින් තමයිාව ක්‍රියාවලිය සිදුවන්නේ පිෂ්ටන් පොම්පේක ක්‍රාකාරිත්වය සිදුවෙන්. අපි නං ඉදිරියට යම. බලමු මේ පිෂ්ටන් පොම්පග සිලින්ඩ්‍රයක් තුළ ඉහළ පහල ගමන් කරන. පි්ටනයක් ආධාරයෙන් ජාලය ස්වයි හරියට හරිමෙන දේපුති හරිට මහරමය අපි කිව්වා. කොහෙද දේ පුති සිලින්ද්‍රයක් තුළ ඉහළ පහල ගමන් කරන සිලින්ද්‍රයක්ක් තුල ඉහළ පහළ ගමන් කරන. පිෂ්ටනයක් ආධාරයෙන් තමයි ජලයේසිීමම සිදුවන්න පිෂ්ටන් පොම්පොවල්ල පිෂ්ටන් පොම්පේක ක්‍රියාකාරීත්වය පහත දැක්වෙන දළ රූප සටා අආස්වයෙන් අපිට විස්ත කරන්න පුළන්. අපි දැම් බලන්ඩයන්නේ පිෂ්ටන් පොම්පේක ක්‍රියාකාීත්වය. දළ රූප සටහන් කිහිපයක් ඇසුරින් දලපුතාරටට බොහොම පැහැදිලිව විස්තර කරලදින්. හොඳයි දරුවුණ අපි බලමු කොමද මේ පිෂ්ටන් පොම්පේක ක්‍රියාකාරිතය සිද්ධුවෙන් එහමනත්ත මේ සිරින්දරයක් තුළ පිෂ්ඨනයක් ඉහල පහලෑමු මගින් කොහොමද මේ පොම්ප මගින් ජලය උසවා ගැනීම සිදු කරන්න කියන එකයි දරුවණ අපි ඔබලත් එකමික සාකච්ඡා කරන්න බලාපොරොත්තුවෙන් මෙන්න තියෙනවා දරුවනේ මේ සිලින්දර හතරක් තියෙනු බලන්න මේ සිලින්දර හතරේ ගත්තාහම චුට්ටක් මතුපිටින් පේන දේවල් ටිකමේ සිම්පල් A සිිපල් B සිිපල් සහ සිිම්පල් D කලා සිලින්ර හතරක් තියනු නිකං අපිට මතුපිටින් පේනේ වටිකක් ඉස්සල්ල බල මුදරුණ ක්‍රියාකාරරිත්තේෙයටියන්න කලින් කොමද පිෂ්ටන් පොම්පේක ක්‍රියාකාරිීත්්‍යය රූපසටන් හතරක් මගින් පෙන්ලතියෙන ඉස්සල්ලා මේ රූපසට හතරේ බොහොම සහැල්ලුවෙන් අපිද ේපුතේ. රිලක්ේ බලමු මොනුවද මේ වගේ ඇදලතියෙන්නේ ලියල තිය දේවල් තේරවද කෙස්සල්ල එක පාට බයවින්න අශච නැහැන අපි කිසිම දෙේකට එහම බල අපි හරියට බොහම අවබෝධයෙන් කරොත් මේ ගරගන්නදේවල් බොහොම ලේසිී වැඩී තයෙන දලපුතාලා හිතන්න තියයි ඔබ මේ දේවල් හිතන්නතු ඔහේ කරන්න යනකොට අපික මතකතතියාගන්න බැරවිෙනවා හරියට ඔබ මේක හිතල මේ දිහා බලල මේ සකල්පය තේරුම්ගත්තුවොත් ඔපට අමුත්තුුවෙන් කට පාඩන් කරන්න ඕන්නේ මේ උසස් පරතින සේලුම් වි්‍යාන් එෙම. හට දරුව කම්මැලි නිසා මේදේවල් අවබෝධීෙන් අහගන්නැත්සා අවබෝධයෙන් කරන්න නැතිනිසා තමයි මේ විවාාග පෙල්ුවෙන් ලකුණු අඩුවෙන්න්න ගොඩක්හේතුයක්ක් වෙන්. ඔබ ඕනම දෙදයක් බොහොම අවබෝධයෙන් කල්පනාවේ. තේරුම් අරගෙන ඒදය ගැන හිතල කරන්න දරු හිතන් නැති ප්‍රශ්නේතමයි විාගොට ලකුල් වදෙන්ට ප්‍රධානතම හේතු ලකුණු අඩුවෙන්න්න දුලපතාලා හිතන්න ෙතිෙක්. එනම් හිතන්න්න පුරදුවෙන් හොට හිත කල්පනා කරලා අවබෝධීෙන් ඉන් උගන්න වෙලාවේ අවබෝධීක් ඉන්න පිළිබඳ ගන්නන පිළිබඳ අවබෝධයගෙන් එක කරම පිළිබඳ අවෝධයෙන් අවබෝධයගින් ද හරියට වලුව එක ධාරණය කරකගට වැඩි කරන්න බලන්න කවදත් අසාර්ථකවෙන්නේ අති සාර්ථක ගමනක් කියෑන්න පුළබට එනම්මන්න සිම්පල් ඒරූපේ තියන පින්තුරච්ටබල් මේ උඩේ තියෙනවා පිටාර නාලයා පිටාර කියන ගම අපිට හැකිෙන මේ ජලය වත්න වැඩ ජලය පිරනවට පස වැඩි පපුරතින ජලය ඉවත්තරයනවා පිටාරවෙන් එතකඩන ඉහලින් අපි හලින් ඉවත්තනකට පිෙනවා පිටාරයනවා පිටාර් ගලනවාකිලම පාල්තියනවා ජලයේ පිටාර ගලනවා දැ තැංකයකට ජලය පුරුණොකට තැන්ක කට ලේපරන හ වැඩිපුරතින ල පිටාර ගලාය ඔන්න ජලේ පිටාරයන් වගේෙනවා අපි එතකට එහෙනම් බවන මන්න මේ සිරින්දරය තුළත් අපිට පේනවා මේ පිටාර නලයක්ත්තියෙන මේ බලන්නොක මේ සිින්දොරයක පිෂ්ටනය කුත්තියෙනවනනි පති බලන්ගම මේ සිරිද තුළ පි්ටනයකුත්තියනවා. ට පි්ටයකුත් පෙන්නුම් කරනොමක බලවිිෂ්ටයක් පෙන්නුම් කරනු මේ සිලින්ඩුරයක් තියෙනවා බලනු මේ සිලින්ඩරයක් පේට තියෙනවා මේ කළුපාටික් සිලින්න්ඩුරයක් තියෙනවාමිනි මෙතන චෂණ කපාටයක් තියනෙන දරුණීම මෙිනි මෙතන චූෂණ නලයයක් තියනවා මේ ජලය ඇද ගැනීමට වැදගත් කෙනන මේ චූෂණ නලයක් තියෙනවා මේ කළුපාටි ඉතලයකින් නම් කරලාතියන මේ චෂණ නලය බලඳු පට ඉතලයකින් මේ නම් කරලා තිෙනවා එකක චෂණ නලේ දරුවනි චෂණ නලේ මෙතන මේ කපාටයක් වැෑල්ලි එකක් මං එක මේක පෙන්න්න මෙතන මින්න මෙතන තියෙන වැෑල්ලිකක් කපාටයක් මං මේ නිල්පාට ඩොට්ට එකක් දා තිෙන වැෑල්ලි එකක් තියෙන ඒක අපිගෙන චුෂණ කපාටය කියලා චෂණ කපාටයෙනවා මෙනි මෙතන තියෙන මේ චුෂණ නලයක් ජලය ඇදගන්න නලයක් මේ චෂණ චෂණ නලයකනු චෂණ නලයකනු අපියාට එකතුට මීතියන ජල ප්‍රභවීම මෙතද මේ ජල ප්‍රභවය මේක ජල ප්‍රභවය ජල ප්‍රභවීන් තමයි චූෂණ නලය ඔස්සේ ජලය ඇදිලෙනි චෂණ නලේයනොමිවන් චෂණ නලේතිය නොම චෂණ නලයේති නමද නලම ප ච ෂ ල ඔස්ේතම ජල ප්‍රබේදී ල දතිලෙෙන්. ඇදල එන්නනම් මෙතන්තින මේ චෂණ කපාටය මොති වෙන්නනේ චෂණ කපාටය ඇරිල තිෙන් චෂ කපට හල මෙති ජල න්න හැන එත මෙත යන ල තන යන ජල බල මදදනම පිටාර කපටය මෙද පිටාර කපට ඇරලා පිටර පට මෙත කකාට ද හල බොත් මෙ ති ට ල ිටාර කපට විරත් වන ට හ ල ගන්න කරන්නල. ජය ගමන් කළම පිටාර් නලේ හරහා ජලය ඉවත්ෙන්ට පුළුවන් නිකං ඉතාන්න තාම ක්‍රියාකාරිත්ත්‍ය කතා කරනය පලවෙනි රූපි දෙවන රූපි බලන්නකන රූප බලන් මෙන්න මෙතන මේ බලන් මේ ජලය ඇතුළ මේ බන්ව මේ චූෂණ නලේ මෙති චූෂණ ල ඔස්සේ බන් මෙතර තියෙන චූෂණ කාටේ මේ වැෑල්ලි එක මෙත වැහිල තියන වැෑල්ි. න මෙතන ෑල පන් ලාන අන්න ලනුම මේ චෂන ෑල්ලක මෙතන වැහිල තින චෂණ පට තන හල මේ චෂන කපට මෙතන කළපට තල ත් කළප පලස තන ද ෂන පාට ෂණ පාටේ මෙතන වැහිලතිීන්. චෂන කපාට දැ මෙතන වෘර්ත වෙලා හින්ද. මන මෙතන ඕපන් වෙලානමේ චෂන පාටේ පන් වෙලානේ ති න ෂන න එන ෂන ස ද ල . සිින්රි තුළ ඇතුල්ලලා තියෙන් දරුවුණ දෙවන බීරූපය ජලයේ සිරිින්ද්‍රිය තුළට ඇතුළලා තියෙෙනෙ හැබේ නමුත් මෙතන තවම මෙතන පිටාර කපාටේ වෙහිලන තියනෙ මේ පිටර කපටේ වෙහිලන තියර මෙ පිටරපටේ වෙහිලන තියෙන දැම්මන්න මේ සීරූපය බලන්නකු පිටාර කපාටයත් ඇරිලානේ පිටාර කපාට අරල මේ ජලයේ සිලින්ද්‍රය තුළ ඉහට ගවන් කරලන පිටාර කපාටයත් ඇරිලා ඊළග අවස්ථායි බලන්නකු මේ බලන්න චෂණ කපාටේ පලවිනින අවස්ථාවගේ මේ බලන්න චෂණ කපාට බලනු පතන චෂණ කපාටේ පලවිනවස්ථාවගේ පෙන්නුම් කල්ලතියන් එදරට බලන මෙන්න මතුළින් මේ ජලය ඇතුන්වෙල මේ බලන්නොක. පිටාට නලේ ඔස්සේ ජල ඒවතට යනු. පිටාර් නලේ ඔස්සේ ජලා ඉවතට යන. එහනම් මේ සිලිින්ඩොරයක් තුළ චලනය වෙන පිෂ්ටනයක් ඉහල පහළ වන පිෂ්ඨනයක් මගින්. ඔබට තේරවාේ අවස්ථාහරද හොද බලපු හම අදරනයද පත. සිලින්ද්‍රය තුළ ඉහල පහළ ප්‍රිෂ්ටණනය හේතුවීන් එක් කපාට ඇස් ඇරීම සහ විවෘත්තවීම සිදු වෙලතියෙන. මෙන්න මේරූපයේ දිබලන්නකු මේ චෂණ කපාටය වැහිලතීන් මෙබලන් පිෂ්ටනය ඉහල පහලයාමේ හේතුවකට මෙබලන්න කපාටේ ඇරිලා ජලය සිරිින්්‍රය තුළට ඇතුල් වෙලා ඉඩවස් මේ අවස්ථාවේ දිබලන්නපු මෙතන පිටාර කපාටය විවෘත්ත වෙලාම පිටාර කපාටය විවරෘත්ත වෙලා නිබලන ජලය ගමන් කරලතිීන් ටස ජල හට ගමන් කරලා බලන්නකෝ පිටාර නලය ඔස්ේ ජලී ඒඉවර්තට යා ආකාරයක් පෙන්නුම් කල තියෙනුවා. එහෙනම් මේ ක්‍රියාවලිය කරනව ඇත්තේ මේ සිලින්්‍රිය තුළ පිෂ්ඨනයක් ඉහළ පහලයාම හේතුවයිෙන් පිෂ්ඨනයක් චලනය කරවීම හේතුවෙන් විශේෂයෙන්ම මේ කපාට විවෘත්තවීම සහ වැසීම හේතුකට ගෙනයි. ප්‍රධාන වශයෙන් චූෂණ කපාට සහ පිටාර කපාට වල වැසීම හා විවෘතවීීම අපි හඳුල්ලාදන්න පුුව. මාරුවයිෙන් මාරුට සිදුව. එන අපි බලමු එකන්න එක ක්‍රියාවලි සිදදු ආකාරි කහමදි කියලා දැන් අපි මේ සිලින්්‍රිය අඳුරගත්ත පිටාර පපාට පිෂ්ටනය ඒවගේම චූෂණ කපාට චූෂණ නලාපි අදදුරගත්තා ජල ප්‍රභව අප අන්ුරගත්ත අපි ක්‍රමාණුකුල ඉස්සල එකගොලුන් අඳරගත්තා. එහන දෙන් අපි දරුණයේ මේ ගොල්ලු අඳරගෙන ඉන්න හින්දා. අපි බලමු මේගොල්ලුගේ ක්‍රියාකාරිත්වය සිදුවන ආකාරය බලන්ඩයි අපියන්න හොඳයි ඒරුපට අද ක්‍රියාකාරිතය බලමු. දරුවන එදටි බලමු මේ පිෂ්ටන් පොම්පේ ක්‍රියාකාරිත්ත ගැ කතාගරද මේ සිිලින්ඩුර ගැන පොඩ්ඩක් බලමු කෝමදමකම සකස්වල තිය මොනද මේ තියන කොටස් ගැන බලමුද පපුති මේ ලෝහම මේ කුටීරයක්කෝ සිලින්ඩුරයක් තුළ එකො ලෝහො මේ කුටීරයක් පති ඉමටම මේ බල සිලිින්ඩුරාආකාර හැඩයක් මති එන්න පුතේමේ අනිවාරම සිලින්ඩරයක් තමයි ලෝහම මේ කුටීරයක් වෝ සිලින්ඩරයක් තුළ සිලින්දරයක් තියෙන්නේ ලහ කටරක් ෝසලින් රියක් තුළ සවිකර ඇති පිෂ්ටනයක් සහ මේ බලන්නක සවිකර තින පිෂ්ටකක් නිදරුවුණ බන් පිෂ්ට්ම ද්ඩක්තියනවා බන් මේ පිෂ්ට එකක් නිදරුණනේ තිය එම මෙ පිෂ්ටක කලුපාට ීතලෙන් මෙදර මේ නම් කල මේ පිෂ්ට එක දරුණ අපි කල්නොත් කිව්වා මේතිනි පිෂ්ට එකම පිෂ්ටනය මෙතන මෙන පිෂ්ටක මේ පිෂ්ටනය පිෂ්ට එක පිෂ්ටනයක් තියෙනවා පිෂ්ටනය හරි සවිකරලතියන පිෂ්ටනයක් වෝ චෂණ නලය ආවරණය වන චෂණ කපාටයක් කොපතේ චෂණ නලයබන්ුතුරම චෂණ නලයමි එතුළ මේ චූෂණ නලය ආවරණය වන චෂණ කපාටයක් තිය නො නිදරුවුණී විිබන්නුකුමි චෂණ නලය ආවරණය වන වි චෂණ නලය ආවරණය කරන චෂණ කපාටයක් තියන. කපාටයක් එතු මේ චූෂණ කපාටේ වැහිලා තියෙන කොට චෂණ කපාටේ දැන් මේ කපාටයක් තින මේ චූෂණ කපාටේ වැහිලා තියනකොට මේ චූෂණ නලය හර හා ජලය ඇතුළ වෙන්න හැනි ඔන්න චෂණ කපාටය විවෘර්ත වෙලා තියෙනකොට එතනින් මේ ජලය ඇතුල්ලෙන්ඩ අවස්ථාව තියනු හරි මෙ තින ජල ප්‍රභවේ ජල ප්‍රභවෙන් ජලය චූෂණ නලේදිගේ එ ජලය සිලිින්්‍රේ තුළට ගමන් කරන්න නන්දරුවනි මේ වැෑල් එක ඇරිලතියෙෙන්න්නි පැයි ගැන චෂණ කපාටය විවෘත්තු තියෙන්න්නේ පයි චෂණ කපාටය සංෘර්ථ වෙලා තිබුණොත් චූෂණ නලය ඔස්සේ ජලය සිලින්ද්‍රය තුළට ඇතුළුවීමක් සිද්ධ වෙන්නේ නැහැ. හරි. එහෙනම් මතක තියාගන්න චූෂණ නලය ආවරණය වන චීෂණ කපාටයක් නැත්තම් අපගෙනවා සක්ෂන් වැෑල්ලූ ඉන්ලට් වැෑල් එකක්. ජලයේ ඇතුරු කරගන්න හෝට තක් සක්ෂන් වැෑල්ලූ න්ට කියන්නේ ඇතුළුරන්න ඉන්ල අව්ල ඉල් අවුලට මත ඉන්ලට් කියන්න ඇතුු කරගන්න රසක්ෂන් වෑල් ෝ ඉන්ලට වැෑල් එකක් කා. පිෂ්ටනය ආශවිතව සවිකර ඇති පිටාර කපාටයකින් අන් අපි කිය නමකක් දෙකට ඩිස්චාජ් ෑල් එකක්. ඒ ඩිස්චාජ් වෑල් එක තියෙන්නේ පිෂ්ටන් එක ආශ්‍රිත වයියේක සවිකරලතියන්නේ අපි බලමු පිෂ්ටනය ඇසු කරගන මේ ඉහල පහල යන්න පිෂ්ටනය ආශරීග ඒ අසුරු කරගන තියනු අද බලමු අපි පිටාරකපාටයක් බලන් පිෂ්ටනය ආශ්‍රිතව සවිකර ඇති පිටාර කපාටයකින් ඇත්තම්පුතේ ඩිස්්චාජ් ෑල්ලයකින් තමයි සවන්විත වෙන්. මේ තියෙන්නේෙහි නම් රට් පිටාරකපාටේ මේ තින පිටාර වැෑල්ල එක මෙන්න පිටාර කපාටේ හරි මේතින පිටාර වැෑල් එක මේ පිෂ්ටනය නෙම පිෂ්ටනය අසුරු කරගෙන තියෙන මේ පිටාර කපාටේ මේ පි්නය ඇසු කරගන්න පිටාර කාට න පිෂ්ටනය පිාර කපාට පි්ටනය පිටාර කපාටය හරි පැහැදිලි එන එක දැන්හරි. සිලින්ද්‍රය තුළ කිසිවක් නැතයි සිත මුලින් ම අපිහිතම මේ සිලින්ද්‍රය තුළ කිසිම දෙයක් නැහැ කියලා සිලදය කි දෙ නැයි ත මුකත් සිිින්ද්‍ර ර නැ හි ිින්ද්‍රති සිලින්ද්‍රය තුළ කිසිවක් නැතයි සිතමු. මේ අනුව පිෂ්ටනය සිලින්දුරයස්සේ. පහලට ගමන් කිරීමේදී. පිෂ්ටනික සිලින්දරුවදගේ පහලට ගමන් කරන්න. හරි එම් පිෂ්ටනය සිලිදරුවදිගේ පහල්ට ගමන් කරන්න නම් අපි හැඩලේම කොද කරන්න ඕේ. හැඩලේ පහලට ක්‍රියා කරනකට පිෂ්ටනය ඉහලට යනවනං. අපි හැඩලේ ඉහලට ක්‍රියා කරනකොට හැඩලය ඉහලට ඔසවනුකට පිෂ්ටනය පහලට එෙන්ඩුවනේ එමනිද. ැඟ අපි හඩල් එක හැඩලේ පහලට චල් දෙකම දැ හැඩලයි පිෂ්ටනයයි දෙකම එක පාර පහලට යන්න නැහැනි. දැඟ අපි මුලින්ම හැඩලය පහලට කරනකොට පිෂ්ටනය ඉහලට යනු. ඒවගේ හැඩලය ඉහලට ඔස්සවනකොට හැඩලේ ඉහලට රුසල පිෂ්ටනේ පහල්ටයනු. එහෙමන වෙන්න ඕනේ දැපි සෙල්ලම හිතමු මේ සිරිින්ද්‍රය තුළ කිසිම දෙයක් අඩංගුුණ ැහැකිී. එන මුලින්ම සිරින්ද්‍රත කිසිුවක් නැතයි සිතූමී අනුව. පි්ටනය සිලිින්ඩුරය ඔස්සේ පහලට ගමන් කරන විට මෙන්න මේ පිෂ්ටර් එක අපි පලවිනි රූපේටය දැම් පිෂ්ටර් එක සිලන්ද්‍ර ඔස්සේ පහලට ගමන් කරන අවස්ථාවේදී. අපි බල ඒ රපය මේ රූපයහරි ඒ රුපද දෙක ගන්න පුළුවන් අපිට එම් ි තුල ලාල මොකක්ත් නැෙල උපකල්පනය කරු. මේ අවස්ථාවත් සිිලින්ද්‍රේ තුළ බලන්න ඒරූපයේ තු සිිලින්ද්‍රය තුළ කිසිුමයක් නැහැනිපති සිිලින්ද්‍රය තුළ කිසිවක් අඩංගු නැති අවස්ථාවනක එලබ සිලින්ද්‍රය තුළ සිවක් ැ කියලයි උපකල්පනය කරන්න මෙතනත් ඒරූපේමයි පෙන්නුලතින්න. ිලින්ද්‍රය තුළ කිසිුවක් නැතැයි සිතමු මේ අනුව පිෂ්ටරී සිලින්ද්‍රේ ඔස්සේ පහලට ගමන් කිරීමේද. පිෂ්ට සිිින්න්රසේ පහට ගමන් කිරීමේද. ෂණ කපාටේ වැසි චෂණ කපාටය වැහිලා චෂණ කපාටේ වැස පිටාර් කපාටයේ විවුරුත්ත වී සිලින්ද්‍රය තුළ ඇති වාතය ඉවත්වී අන්න ලස්සන වැඩක් වෙනවා. ශෝක වැඩක්වරෝ. පලවිනි අවස්ථාවේදී අපි උපකල්පනය කරනවා මේ සිිම්පල් ඒ අවස්ථාවේ ලින්ද්‍රිය තුළ මොකත් නැ කිසිවක් නැහැ කියල එතකොට පිෂ්ටනය පහලට එනකොට දරුවනී මේ සිිලිින්්‍රිය තුළතු වන පිෂ්ටන එක පල්ලහට එනකොට මොකොදෙන්නේ මේ චෂණ කපාටේ වැහෙනුබලබන් චූෂණ කපාටේ වැහෙනු චෂණ කපාටේ වැහෙන එකනම කියෙන් ඒ අනුව පිෂ්ටනයේ සෙලින්ද්‍රිය ඔස්සයේ පහලට ගමන් කිරීමේදී චෂණ කපාටේ වැහෙනකොට කෞව්ද විවෘත්ත වෙන්නේ. ඉන්ලට් වැල් එක පිටාර කපාටේ විවුෘත්ත වෙනවා. මෙතන මෙයා වැහෙනෝ. මේ චූෂණකපාටේ එයා වැහෙනකොට මොකද වෙන්නේ. මෙන්න මෙතන තින පිටාර කපාටේ මේ බලන්න කො විෘත්ත වෙනවානි. පිටාරකපාටේ විවෘත්ත වෙලා මේ චූෂණකපාටේ වැහිලා. ඉහලින්තිෙන් පිටාරපාටේ විවෘත්ත වෙනකොට මොකද වෙන්නේ මේ සිිලින්න්ද්‍රිය තුළ තියෙන වාතේ මකොද වෙන්නේ. පිතාර කපාටය හරහා ඉවත්වෙනවා වාතය ටික ඉවත්වෙනවා වාතීඉවත්වෙනවා හරි මෙන මේ අවස්ථාවයි පෙන්ු ලතියෙන් මේ රූපෙනුත් පැහැදිලි කරන්න පුළුවවා පිෂ්ටනය ශලින්ද්‍රිය තුළ පල්ල හටයනකොට මේ චූෂණ කපාටේ වැහෙනෝ චූෂණ කපාටේ වැහිලා මේ පිටාරපාටේ මේවලමු පිටාර කපාටේ ඕපන් වෙලාේ පිටාර කපාටයේ විවරෘත්තව වෙනට පස්සෙ දරුවන මේ සිලිද්‍රිය තුළ තියනවාතයේ පිටාර කපාටය ඔස්සේ ඉවත්වයාම සිද්ධ වෙනු. ඔන්න පළවෙනි පීවර. පිටාරපාටය විවෘත වී සිලින්ද්‍රිය තුළ තියෙන වාතය ඉවත්වෙනු හැම එක ිරප ො ද තැන්. පුතාලටම මේක අධ්‍යනි කරන්න පහසුටඉගෙන ගන්න පහසුට අපිහිම දීලා තියෙනවා ඉට පස්සේ අනතුරුව පිෂ්ටනය ඉහලට ගමන් කිරීමේදී අනතුරුව පිෂ්ටනය ඉහලට ගමන් කරුණමු පිෂ්ටනය ඉහලට ගමන් කරන කොට බලන්න අනතුරුව පිෂ්ටනය ඉහලට ගමන් කිරීමේදී පිටාර කපාටේ වැහිල මෙන්නර ඇහිල තිබ්බ පිටාර කපාටේ වැහෙනෝ ල තිබ පිටාර කපාටය වැහිලා දැම් පල්ලෙ හටගේපු පිෂ්ටර් එක අර පස් පිෂ්ටන එක පල්ලෙහට ගියට පස්ස වුනද අපි දන්නවාන චෂණ කපාටේ වැහිලා පිටාර කපාටේ විවරුත්තු වෙල වාතය ටික සිලිින්ද්‍රිය තුළ තින වාතය තික ඉවතට ගියා. හම් දැන් අනතුරුව පිෂ්ටන දැන් ආය පිෂ්ටනය පහලට ගප පිස්්ටන ඉහරට න ගමන් කරන්නේ ද හැලේ පහලට කන ඩ පිෂටනනි ඉහලට යනවා. ආය දරුවනේ මේ පිෂ්ටනය ඉහළට ගමන් කිරීමේදී මේ පිටාර කපාටේ වැහිලා මේ එක්සෝට් වැෑල් එක පිටාර කපාටේ වැහිලා සිලින්ඩරිය තුළ පිෂ්ටනයෙන් පහළ කොටසේ රික්තකයක් හටගනී අන්න බලන්න අන්න බල මේ සිිලින්බ්‍රිය තුළ මොකද්ද හටගන් සිිලින්ද්‍රිය තුළ දැන් වාතය තිබ්බවාතයත් ඉවත් වෙලා ගිානි තුළ බවාතටික වත්තුල ග්‍යානී පිටාර කපාටේ හරහා දැන් නැවත පිෂ්ටනය ඉහල යනකොට නැවත පිෂ්ටනය ඉහල යනකොට මේ පිටාර කපාටේ වැහිල මේ සිිලින්ද්‍රීෙන් පහල රික්තක තත්ත්වයක් කටගන්න රික්තක තත්ත්වයක් කටගන්න. මදකද කේන්ද්‍රාභ සාරී පොම්පිී ගැන කතාගලද රික්තක ත්ය කටගත්තර පස්සෙනනි අර අපාකපාට ඉදං චූෂණනාල ුසේ ජල ඉහට ඇදිලාවේ එන දැම්ම වෙලා රික්ත තත්වයක් කට ගැනීම නිසා එනම් මුතුද වන්නවන චුෂ කපාටය විරුත්ත වෙලා චූෂණනාල ුසේ ජලයේ මේ නල තුට නැ සිල්ින් තුළට ඇදිල එන්නවනි බල දහීමම වෙනනිකිලබිය එනම් බල හරි ඒනම් අනතුරුවූ පිෂ්ටනය ඉහලට ගමන් කිරීමේදී ඉතාාර කපාටය වැස සිලිින්ද්‍රිය තුළ මේ පිෂ්ටනෙන් පහල මේ පිෂ්ටනයෙන් පහල කොටසේ රිික්තකයක් කටගන්න පිෂ්ටෙන් පහලකොටසම ක හතගනිද රික්කයක් කටගන්න. මේ නිසා චූෂණ නලය ඔස්සේ සිලින්්‍රිය තුළට ජලය පැමිණි අන්න අපි සිලින්ඩොරයට පහලින් තිබ්බ පිෂ්ටන සිලින්්‍රීයට පහල කොටස දරුවන සියට පහළ කොටසේ ඒගන සිලින් පහල කොටසේ ඒන්නේ මේ පිෂ්ටනයන් පහල කොටසේ දෙනි අවස්ථා පි්නින් පහල කොටසේ රික්්තක තත්වයක් ඇතිවීම නිසා මේ බලන්න මෙද මේ වෙලාවේ චෂණ කපාටේ විවරෘත්ත වලා සිිරිින්රිය තුළට ජාලි ඇතුල් ලලානනි. ඇයි සිලිුරිය තුළ පිෂ්ටනීන් පහලමි පිෂ්ටන එකට පල්ල හමේ පිෂ්ටනට පල්ලෙයා තිබ සිලින්ද්‍ර කොටසේ රික්්තක තත්ත්වයක් ගොඩනගලනි වාතීවත්වීම නිසා. එනම් ඒ හේතුවෙන් මේ බලන්නක මේ චෂණ පාටේ තැංගල වැරත විතෙන ලන චෂණ වැල්ලු කරලන එ චෂණ කපාටය විවුත් වෙලතිී ඒහර හාමුකොද කරන්නේ සිලිින්්‍රිය තුළට ජලය ඇතුළෙනවා එහනම් මේ නිසා චෂණ නලයේ ඔස්සේ සිිලින්දර්‍රිය තුළට ජලය පැමිණීමේ මේ චෂණ ල ඔස්ේ සිලින්ද්‍රිය තුළට ජලය පැමිණව ොදරුණ. චෂණ නලේ ඔස්සේ මේ සිලින්දරි්‍රිය තුරළට ජලයේ පැමිණීම සිද්ධ වෙන ඒ පීවරත් හල. ට සපෝරටියය සරූපටිය දැන් නැවත පිෂ්ටනය පහලටේදී ඉහට කියන්න දැන් ආය පිෂ්ටනය පහලටෙනිිපේ අන්න බලන්න පිෂ්ටනයේ පහලටිනවා කියන්න මොනපාටේද වෙහෙන්නේ පිෂ්ටනයේ පහලටනවා කියන්නේ චෂණ කපාටේ වැහිලා පිටාර කපාටේ විවෘත වෙනවා අපි දැන් දන්නවා දැන් අපට මුදත් කාඩුවත් කියනවා අපි හරිටාර රූපටික බල අවබෝධ කරගත්තේඉද දැන් ඔබස සු පිරිටම මේ එක දන්න. දැන්ගහිෙනම් දන්නවා මුලිනුත් පිෂ්ටනය පල්ලෙ හට එනොකොට පිෂ්ටන් එක පල්ලෙ හට එනකොට අපි දන්නවා සිලිින්්‍රිය තුළ පහල චෂණ කපාටයේ වැහිලා ඉහල පිටාරකපාටේ විවරෘත්ත වෙනවා කියලා. එන ඒකයි වෙන්නේ මේ නැවත පිෂ්ටනය පහලට මේදී චුෂණ කපාටයේ වැසෙන අතර පහ චෂණ කපාටේ වැසෙන අතර පිටාර කපාටේ විවරෘත්ත වී පිටාර කපාටයේ විවරුත්තවෙලා මොකද වෙන්නේ ජලයේ පිෂ්ටනයෙන් පහලට ගමන් කරයි සී අවස්ථාවම මෙන්න සී අවස්ථාවී අවස්ථාව හරි එනම් නැවත පිෂ්ටනය පහලට අ දීවතුහුතයේ මේ නැවත පිෂ්ටනය පහලට යන කොට බලන්න අපි දන්න පිෂ්ටනයේ පහලටයාමී දවිනි ක්‍රියාවලිය මේ ඉන්ලට් වැෑල් එක වැහිලා එන් දැන් චෂණපාටේ වැහිලතියෙන්නේ පිටාරකපාටේ විවෘත්තය නොමේ පිටාර්කපාටේ විවරෘත්ත වෙනවා පිටාරපාටේ විර්තව වෙනවානි පිටාරපාටය විවෘත ජලය පිෂ්ටනයෙන් පහලට ගමන් කරන්නවා අදරුවනි. රයිට් හරි ජලය මොකද වෙන්නේ පිෂ්ටනයෙන් පහට ගමන් කරනවා හරි අප ඉදිරියටයා දීකොටසට. නැවත පිෂ්ඨනය ඉහලයාමේදී අරබලන් අන්න දැන් නැවත පිෂ්ටනය ඉහල යනකොට දරුවනයමී බලන් සීකොට සපිකතා කරා නැවත පිෂ්ටනය ඉහල යාමේදී පිෂ්ටනය නැවත ඉහල යාමේ දී මොකද වෙන්නේ පිටාරකපාටේ වැහෙනෝ. පිෂ්ටනය නැවත ඉහල යාමේදී පිටාරපාටේ වැසී පිටා කපට වැට වැහෙන දැන් ජලී ඉහට හින තිනි. පිෂ්ටනි නැවත ඉහට යාමේදී, පිෂ්ටනය ඉහලට යනකොට පිෂ්ටනය නවත ඉහලට යාමේදී පිටාර කපාටේ වැසී. සිලින්දරයේ ඉහල කුටීරයේ වූ ජලය පිටාර නලය හරහා පිටවි අන්න නැවත පිෂ්ටනය ඉහලට යනකොට මේ පිටාර කපාටේ වැහෙනු. අපි දන්නව ඇතකොට මේ සිලින්ද්‍රී ඉහල කොටසට ඇතුරුල්ලාන ජලයතින්. ඒ ඉහලකොටසට ඇතුල්ලා තින ජලය පිටාර නලය ඔස්ි ඉවතටයයා මක්සිද වන ඔන්න නලි දෙදක සිදුවන ක්‍රියාවලිය දරුවන. හරි සිලිින්ද්‍රී ඉහල කටීරය වූ ජලය ඉහල කටීරය තු තින ජලය. පිට අරණලය ඔස්සේ පුතයේ පිටවීම සුද්ධවෙනු. ඔන්න සිලින්රයක් තුළ පිෂ්ඨනයක් චල්නඋම්මගින් ජලය ඇද ගැනියීමම් සිද්ධකරපුවා කාරයයක් දරුණනි සඳහන්කරේ ඉතාම සරලයි දරුණේ සිතාමම් සරලයි අවබෝධ කරගන්න ඕනි අමාරුවෙන් කියහිතන්න එපාම මේ කරුණුටික මේ දේවාල්ටික දනගත්තනම් හරිරම ආන්ත්‍රනය මේ ක්‍රියාවල අපිට මේ විදිහට වැඩිගුඩදාගන්න පුළන් ඔබල දැන් මේ දහා බලන්න ඇතුරුත් තනිම් විස්තනය කරන විදිහ එන විදිහ. කියනේ දිය ක්‍රියාකාරිතය කියන්න පුළු. චෂන පපාට නැවත්ත විරෘත්තයි නිසා යත් සිරින්රේ පහල කුටේ නැවතත්ජලයෙන් පිරනවා දරුවනි. සිින්දදි පහරකුටේ නැවතත් ලයෙන් පිරිනවා. මෙම ක්‍රියාවලේ දිගෙන් දිගට සිදුවනො තමයි ලේ සම සිදය දිග දිට ම පිම පිෂ්න හල පහ කිීමට නලින්ද නලින්ද ක්‍රියාකාර්ති ලේ ගහන්න්නි පැි දිගටම එක දිකට නල ගහනකොට ඉදිර රජ පති. ක්‍රියල ගිදිකටම සිදුවනට තමයි පපතති ජලි විසරජනවීම සිද්ධවෙන්න. නතරකොත් යැි විරජනීම සිදධුවෙන් න හ හල අතරකොත්තය පර ඊට ඒ ප්‍රමාණයට අනුව විස්ථාපන වී ජල ප්‍රමාණයක් එච්චර හරි එනම් මේ ක්‍රියාවලේ දිගින්දිකටම සිදුවීමෙන් ජලේසවීම සිදුවී හරි පැහැදිලි දරුවන් මෙබලන් නල ලින්ංගොලින් ජලේසවීමදී ක්‍රියාත්මක වන්නේ මෙවැනි පිෂ්ටන් ම්පේකි. මේ බලන්නක මේ සිරින්ද්‍රය තුළ ඉහ පාහලය පිෂ්ටන බලන්නකු මේ හැඩලයක් තියනවාන අපිදන්නවාන පිෂ්ටනය හැඩලේ මෙන්න මේ හැඩලේ මෙන්න මේ හැඩලේ පහලට කරන්නකොට හැඩලේ පහලට කරනකට පිෂ්ටනය කොහට දෙයන්න මෙවනු හැඩලේ මෙහම පල්ෙ හටරනකොට පිෂ්ටනී හැට යනවා. හැඩලේ මෙම ඉහලට කරනකට මේ පිෂ්ටන පල්ල හටනවා අපි මුල දත් කිව්ව හොඳර මතකතියාගෙන එහනම් නලලින්ගොලින් ජලේසවීමේ ක්‍රියාත්මක වන්න මේේ පෝපයක් අපි මුල ඉඳලම කිීව මේ වයි මේ යිශසිේ දවෙන කොටස්ට නම් කරනු මෙන්න හැඩලේ මේ හැඩලේ මේ වලන්න හැඩලේ මේ ද්ඩක් කර හා පිෂ්ටනයකට සම්බන්ධ කල තියෙන එතකොට අපි මේ හැඩලේ පහතට කරන කොට පිෂ්ටනය හලට යනවා අපිට හැඩලේ ඉහලට ඔස්සෝනකොට මේ පිෂ්ටනය ඔන්න පාලට යනු මේ තින චෂණ කපාට මේතිී චෂණ කපාට මේක පැහදිලුව පෙන්ුම් කරම මෙතිනි චෂණ කපාට මේ නම්රල ති නම් කරලා ඉතාලෙක මේති චෂණ කපාට නම් මෙ පිටර පපටේ පොඩ තලයකින් නම් කරල පිටාරපාටේ මෙතින හැඩලේ නම් කරලා ඉතලයකි මෙන්න පොම්ප දඩ පිෂ්ටනයට සම්බඳධ පොප දඩ මීතන් දරුණනනි කලුපාටම පොම්ප දඩ්ඩ පිස්්ට සම්බන් මේ බල නොක පියන මේකට පියනමි පියන තියෙනු මෙන්න පුතේ ඩිස්ටාර්්වෑර් මේ නලේ ටව් එක පිටාරනලේ මීතින් නැතන් කෙමියකි නදේ පිටාරනලේ පිටාරනලය ුතේ මේ තන පුතේ පිෂ්ටනිික ඔය පිෂ්ටනය මෙතේ චෂණ කපාටේ නලින් දෙක වයේ ඔන්න ලල දෙක ස්ට්‍රක්ෂයක විවාාහින්ද ලින් දෙක වව්වේ නම් කරණ්ඩා ොත් මේක තක්ගා නම් කල දාන පුළුවනි දරුණේ ඕන කෙනපුරට එනම් මේ විශේෂයෙන්ම නලින් වලින් ජලයේසවීීමේදිී ක්‍රියාත්මක වෙන්නේ මේ ආකාරය පිෂ්ටන් පෝම්පයා එකඇප මුලින් දම්ම කිව පිෂ්ටන් පෝම්ප එකක ක්‍රියාකාරිත්තය දප ඉගනගත්ත අපිට අදාල උදාහරණයක් විශේෂෙන්ම දල පුතාලත්ක කතාකරා පි පොම්පිකය පිෂ්ටනය පහල සිට ඉහරට ගමන් කරන විට අනිොම්ප සිලින්ඩොරය පිෂ්ටන් එක සිලන්දිය තුළනි පිෂ්ටන එකක් තින් මොකද බලන්න කියෙන් පිෂ්ටන් පොම්පියක පිෂ්ටනය පහලඉඳං ඉහරට ගමන් කරනකොට. පිෂ්ටනය පහල සිට ඉහරට ගමන් කරන විට අපි දන්නවා චූෂණ කපාටය හරහා හරි චූෂණ කපාටත ඉල්ලොට් වැෑල්ලි එක හරහා සිලින්ද්‍රයේ පහළ කොටසට ඇතුළුර ජලී දරුවනේ. නැවත පිෂ්ටනයේ පහලට ගමන් කිරීමේදී මොකද වෙන්නේ. පිටාර කපාටේ හරහා සිලින්ඩුරී ඉහල කොටසට ඇතුලෙනු අපි දන්න උඩකොටසට ඇතුළු වෙනු. මෙසේ පහලට පිෂ්ටනය. මේ විදිට පල්ල හටපු පිෂ්ටනය නැවත්ත ඉහලයාමේදී ආය පිෂ්ටනි ඉහලයාමේ දී එම ජලය පිටාරනලය ඔස්සේ තමයි පිට වෙල යන්නන්නේ ඒ ජල පිටාරනලය ඔස්්‍ය තමයි දරුණේ පිට වෙලයන් එහනං මෙවැනි පොම්පියක පිෂ්ටනය ඉහල ට පහලට හෝ පහල සිට ඉහලට ගමන් කිරීම අපි පහරක් නැත්තං ස්ට්‍රොක් එකක් කිය හඳදුන්න්න පහරක් එවන තං ස්ට්‍රොක්් එකක් විදියට හදුන්න. මෙවැනි පොම්පේක පිෂ්ටනය ඉහල සිට පහලට හෝ එමනතම් පහල සිට ඉහලට ගමන් කිරීම අපි පහරක් විදිහයටටයි නැතං ස්ටෝක් එක විදි රැ හඳුන්න්නන් ඔබ මාතකද සිව්පහර ඇජිම දෙ පහර එඇජිමගෙන අපි කතා කරනවා. යි මේ ඒක කේදම තමයි කතා කරන්න එගනිසා බලාගන්න පුළුවන් ඉදිරියේේදී දෙ පහර හාසෙව් පහර එන්ජින්ෙන් පිළිබඳ. මේ අනුව පිෂ්ටන් පොම්පේක පිෂ්ටනය ඉහලයාමේදී පිෂ්ටනය ඉහලටෙනකොට එක් පහරක්රක් පිෂ්ටනය කනේ ඉහල හෝ පහලවා කියෙන පහරක් කියෙනෙකට ඉහ හළයානන කියන්න ඒ එකන කිවි රයිට් බලන්න මෙවැනි පොම්පේක පිෂ්ටනය ඉහලසිට පිෂ්ටන් එක ඉහලසිට පහලට හෝ වෙන ම් පහල සිට ඉහලට ගමන් කිරීම තමයි අපි පහරක් නැත් සං ස්ටෝක්ක එකක් විදිරෙන හැඳින්ව. මේ අනුව පිස්්ටන් පොම්පේක පිෂ්ටනය ඉහලයාමේදී. පහරක් පිෂ්ටනය එකක් උල ඉහලෙනෝගෙන එක පහර පිෂ්ටනය ඉහලයාමේ දී ඇතැක් පහරක් ඇතුළ වූ ජලයේ සිිලන්දරෙන් පිට වෙන්නේ නම් අන්න ඇති විලච් ජලයේ සිලිින්්‍රීම් පිට වෙනවා නම් මීළඟ පහර පිෂ්ටනය පහලට ඒම හරි පිටවන්න නම් බලන්න සිලින්්‍රීෙන් පිට වන්නේ නම් පහර හැර සිදුවන අනෙක් පහර අන්න බලන්නම අයිත් බලන් මෙ පිස්්ටන් පොම්පේක පි්ය පිෂටන් එක ඉහලයාන කොට පිරූපල දැකන පිෂ්ටනය ඉහලයාන කොට දරුවන පිෂ්ටන් එක ඉහලයාන කොට එකන එක පහරක්නි පිෂ්ටනය ඉහල වූ පහලයනො කියන එක පහරක්නෙ කො ඉහලයනවා එක පහරක් පහලනවා එක එක පහර එක පහරක්නි මෙ පිෂටන් පොම්පේ පිෂටන හළයාමේදී ඇතිලු වූ ජලයේ සිලින්ඩුරෙන් පිට වෙනඕනා ඇතුලිච ජලයේ සිලින්දරයෙන් පිට වෙනවානං හරි මීළඟ පහර හැර සිදුවන අනෙක් පහරේ ඊඟ පර හැර සිදුවන අනෙක් පහරේ එකන පිෂ්ටනය නැවතර ඉහලඩ යාමනේ දැන් ඉහලට ගීපයක්ක මීළඟ පහර කියන්නේ පිෂ්ටනයහයම ඒකනවා ඇඟිල හෙම කල පෙන්වු ඉහට රෝල දැන් මුලින්මකිවිය පිෂ්ටනය ඉහලයාම නං ඊළඟ පහර කියන්නේ පහලයාමනි ඒ පහර හැර පහර කියන්නේ ඉහලයාමක්නේ එක ම තන යීම. ර සිදුවන අනෙක් පහරරි කන පිෂ්ටනය නැවත ඉහලයාමේ දීය ර හරි හිනං පහර එකක් කැර එකදී ජලය පිටවේ මංවක ආරම්භේදීම කිවනපුති සෑම පහරකදීම ජලය පිටවන සමේ පහර එකක් කැර එකක් ජලය පිටවීම එකක් කාර පිෂ්ටන් පොම්ප පහර එකක් කැර එකක් ජලය පිට වෙන මුලින්ම මේ අපි කිව්ව නම් මතක තියාගන්න මෙවැනි ක්‍රියාකාරීත්වයක් සහිත පොම්ප එකත් කිරිය පිස්්ටන් පොම්පලෙස හරි සිගල්ලක්සන් පිස්ටන් පම්පිදියට අපි හදුන්න්නවන හැබැයි සෑම පහරද සෑම සෑම පහරකදීම හැම හැම පහරකදීම කියන එක සෑම සෑම පහරකදීම පරල් දෙක් ප නැතන් හල පහලයන් යම් සිදන සෑම සෑම පහරකදීම ජලය විස්ථාපනයේ කරුණු ලබන පිෂ්ටන් පොම්පත් තියෙන මං එකත් කිවදරුවන්ට ඒවා දිත්වකිරිය පිෂටන් පොම්ප කියලාකෙන අදරුවනේ ඩබල්ක්ෂ පිස්ටන් පම් විදියට අපිටේවා හඳුන්නන්න පුළුවන් හරිින්ොම්පේ මූලධර්මය බලමු පිෂටන් පොම්පේ පිසිිපල් පිස්ටන් පොම්පේ මුූල ධර්මයට යම අප පි කතාර. කාරිත්තගෙන අපි කතා කර පිෂටන් පොපේ රූපන සාරයෙන් රූපත්තක සාකච්චාකර දේද දරුවනි එන අපි බලමු මේ පිෂ්ටන් පොම්පේ මූල ධර්මය. පිෂ්ටනය සහිත සිලින්දරාකාර කුටේරයක් තුළනිබලා මෙන්න මේ පිෂ්ටනනි මේතින පිෂ්ටනි හොඳට බලන්න මේ න පි් මෙන්න පිෂ්ටනය දරුවනි මේ තින් පිෂ්ටෙක පිෂ්ට එක මේ නම් කරනතින් මංගේ මේ නම් කරලා තියන එක මෙත ආසන්නෙන් එතන මේ නම් කලා තින ඉරට දරුවුණේ මං මෙතන ඒ හි සද්ධාන වන්න ඔන්න මං ඒ හිසද්දාානු එතන මේ හිසකයි මන් ඩොට් එක තිබ්බම එක තම පිෂ්ටනය ඒ පිෂ්ටනයට සම්බන්ධ අපි දන්නවා පිස්්ටන සම්බන්ධ අපි දන්නවා පිටාර කපාටයක් හඒ ක්ස්ෝට් වැල්ලි එක තින මේ ති වැෑල්ලික මංගේ වැෑල්ලික මේ ඩොට් එකක නම් කල පෙන්න්නන මතර ප න වෑල්ලික. ගැන පිටාර කපාටේ හරි එතට හො දරුව හරි මෙන්න මෙතන තියනවා මේ බලණම මෙන්න මෙතන තියවා මෙන්න මේ ඒ තලින් ඉරෙන් දැක්වන එක මෙ මෙතන තියෙන දරුවනේ කවද චෂණ කපාටය එතන් තියන චුෂණ කපාටේ මේ තිය ජලය ජල ප්‍රභවයෙන් ජලයේ ඇදගන්න චෂණ නලයේම මේ ඉතල මං වඩ ැදල පෙන මෙති චෂණ නලය ඊතලය මෙතනම් මං ඇදලපෙන මේතින පිටාර නලය මේ තිය මේ පියනම පියනතම මතිය මේතියෙ හැඩලය හල මේන් තියම පොම්ප දණ්ඩ පොම්පදන්්ඩ මේ පලදින පොම්ප දන්්ඩය හරි පොපද හොඳයි දර හරි එහම් මෙන්න මෙයා හරිද පිෂ්ටනය සහිත සිිින්දරාකාර කුටීරයක් මේති සිිලින්ග්‍රාකාර කුටීරයක් කෙලැ පෙන්න මෙයා සිලින්දුරාකාර කුටීරයක් මේ බනු සිලින්දරාකාර කුටරයක් මේක තුළ මේ බනු පොම්ප ද්ඩත්ක සම්බන්දරතින පිෂ්ටර් එකක් මේ බාන්නු මේකනේ පිෂ්ටර් එකම මෙහෙම වි මේ දැන් මේ වල්ට පේනවන හොඳදට මෙන්න මෙ පේන කෑල්ලම ඔන්න නොම කෑල්ල දන පිෂ්ටන පිෂ්ටමික දන්නට සම්බන්ධල දම පිෂ්ටනය පිෂ්ටර්න එකක් දඩන සම්බධන පිෂ්ටන එකක් තම ඉහල පහලයන්න පිෂ්ටිය හරි ඒකටම සම්බන්ධය මෙද සම්බන්ධත අපිටාර කපාටය හළමී තියන්නේ පහලින්තියන චුෂණ කපාටය හොඳයි දරුණේ අපි ඉදිරිීයට යමු එ බලන්න්න පිෂ්ටන් පොම්පේ ක්‍රියාකාරිත්තටය අපි පිෂටන් පොම්පේ ක්‍රියාකාරිත්තේ බලමු මොද ගැන පිෂ්ටනය සිලින්ඳරය ඔස්සේ පහලට ගමන් කරන විට චූෂණ කපාටේ වැසී පිටාර කපාටේ විවුරුත වී සිලින්දුරය තුළ තියෙනවාතේ ඉවත්වෙනවලු බලමු මොහද කියලා මේ බල මෙන්න මේ පිෂ්ටර් එක ම මේ ග මේ අතම මේ ිටරලො ඇඳල පෙන් තිනේ මෙන්න මේ පිෂ්ටන් එක මේ පිස්ටර් එක මම මේකොඩ අඳින්නන් දරුණ එක පේන්ඩ හොඳට ටිකක් පෙන්නුම් කරන්න ම මේකොඩ ඇඳලා මෙන්න මේ පිෂ්ටර් එක දයේ පුතේ මෙන්න මේ පිෂ්ටර් එක පිස්්ටර් එක දඩට සබදල ලතින විතිරරි මේ පිෂ්ටන මේ රවුන් කරම තඳන මේ පිෂ්ටන මේ පිස්්ටර් එක දරුවනේ හරි පිෂ්ටර් එක මේ සිලින්ඩුවක් ඇතුළ යතියන්නේ සිලින්ද්‍රුව තුළමින් පිෂ්ටනය පහලට යාමේදී. මේ පිෂ්ටර්න්නේ එක පහලතයන්න්නන් දරූහිතන්න්නේ හැඩල්ල එක මොනවකරන්න ඕනෙ කියලද. පහලටද අප නේ එනම් හැඩල් එක මේ හැඩලය ඉහලට ස්සවීමේදී. අපි හැඩලය ඉහලට ඔසවුනට තමයි දරුවනේ පිෂ්ටනය පහලටයන්. ඒ වගේ අපි මේ හැඩලේ පහලට කිරීමේදී. හැඩලයේ පහලට කිරීමේදී. ප එක ඉහලයන දැන් ඉස්සෙල්ලම මොකක්ද අපි කරන්නේ හැඩලය ඉහලට කරනවා මේ හැඩලය ඉහලට කරනකොට තමයි පිෂ්ටනය මේ හැඩලේ දණ්ඩට සම්බන්ධ පිෂ්ටන් එක පහලටයන් මේ පිෂ්ටන් එක පහලට අද්ධි දරුවනය මොකක්ද වෙන්නේ පිෂ්ටන් එක පහලට යනකොට මේ චූෂණ කපාටේ වැහෙනෝ අදරුවුණ. මේ චූෂණ පපාටන තං ඉල්ලට් වැෑල්ලෙ මකොද වෙන්නේ ඒ ෑල්ලෙ එක වැහෙනෝ ඉ වැෑල්ල එක හෙනවා. ඉන්ලට් වැෑල්ලක වැහුණ කියන්නේ මෙතනින් සීල්ලනා කියන්නේ මොකද වෙන්නේ මේ සිලින්ද්‍රයේ තුළ තිබ වාතය මොකද වෙන්නේ. මේ ඉන්ලට් කපාටේ නැත්තන් ඉන්ලට් වැෑල්ලික චෂණ කපාටේ වැහිලා පිටාරකපාටය විවෘත වෙනවා ඒත් එක්කව මේ සිලින්ද්‍රයේ පහල කොටස තිබ වාතය සිලින්ද්‍රය තුළ තිබ වාතය මොකද වෙන්නේ පිටාර කපාටය හරහා ඉවත්වෙල යන. ටර කපට හරයිවත්වල මග තන පහැදිලිී දලපොතාලට හැඩලය ඉහලට කරනකොට මේ සිිල්ින්ද්‍ර ඇතුරේ තියනෙ මෙන්න මේ නිල්පාටික් ඇදර ති පි්ටන් එක පල්ල හටයනෝ. ඒ පිෂ්ටර්න් එක පල්හටෙනකොට මෙන්න මෙතර තියනෙ මේ චෂණ කපාටය දරුවන මෙතර එතන චෂණ කපාටයක් ඒ චෂණ කපාටේ මෙතනින් වැහෙනෝ. මෙතනින් වැැහුණ කියන්නේ හරිට මෙතරින් සිල්ලුණ වගේන. චෂණ කපාටේ මෙතනින් වැහිලා. මෙතනින් වැහෙනවත් එක්ක මෙතන පිටාර කපාටයත් විවෘත්ත වෙනවානි එතකොට සිලිින්ද්‍රිය තුළ මේ හරි රැදිල තිබ වාතය මොකද වෙන්නේ මෙතනින් එලියට යනවා පිටාර කපාටෙන් වාතේ ටික එලියට යනවා දරුවනි එතකොට මොකද වෙන්නේ. එලියට ගිහිල්ල හරි ඒටක විතරක් මතයක් ගැම වාතය ඉවත්වවා මේ ක්‍රමාණුකූල මෙතනැස මේ රරික්තකයක් න නිර්මාණ වන්න තකොට අය ගිහිල්ල. ිටරකාපටය මෙයා උඩටයන කොටායි පිටාරපාටේ වෙහෙනකොට මොකද වෙන්නේ මෙන්න මේ චූෂණ කපාටේ වේරුත්වල ඒතුළින් අලයට ජලයනවා දිගින්දිට මෙදදි මොකද වෙන්න කිය ලායි බලුන් කතාගරල හරි එරෙ තෙන්ටෙනකං මේ හැඩලය ඉහට කරදදි පිෂ්ටනය පහලටනකොට ක්‍රියාවලි හරි අපි දන්නවාදේ ඊළඟට පිෂ්ටනය ඉහලට ගමන් කරන විට පිටාරකපාටේ වැසී සිලින්දුරය තුළ පිෂ්ටනයෙන් පහළකොටසේ රික්තකයක් හටගනිී මෙවිට චූෂණ නලේ ඔස්සේ සිලින්දරය තුළට ජලය පැමිණේ අන්න දැන් කතාව කියන්න දැන්ඔන්න අපි හැඩලය කලින් ඉහලටනය සේවි දැන් හැඩලය පහළට කරනකොට දරුවනේ මෙන්න මේ හැඩලය හරිද මේ හැඩලේ පහලට කරනකොට පිෂ් එක පල්ලෙ හට ඇවල තිබ පිස්්ටර් එක ඉහලට යනවත් එක්කම කවදමින්න මේ පිටාර කපාටය වැහෙනෝ එක්ෝට්වැල් එක වැහෙනෝිාටය දැ හැඩලේ මම හැඩලය ඉහලට කරනකොට කලින් පිෂ්ටනය පහලට ඇවිල්ලනේ පිටාර කපාටය නෙවේ කවුද හරි ඒක පිට මතකයින එක දන්නවනේ ඒකනිසාෙන් අපිට අශයන හැඩලේ අපට හැඩලේ මේේ පිෂ්ටනය හලට ගණඩුවනින්. එ පිෂ්ටන පහලගේපු පිෂ්ටනය ඉහල යන්න නම්. අපිමොකොට කරන්නන මේ හැඩලේ පහලට ක්‍රියාත්ම කරන්නන. හැඩලේ පහලට ක්‍රියාත්මක කරනකොට. හැඩලේ පහල්ට ක්‍රාත්මකට පිෂ්ටනය ඉහලට ගමන් කන්නනකොට. පහල තිබ පිෂ්ටන හලටයනකොට පුත මේ පිටාර කපාටේ හෙනවා. පිටාර කපාටේ වෙහෙනවාපුති. පිටාර කපාටේ වෙහෙනකොට අපි දන්නවා අමොකද මෙන්න මේ සිලින්ද්‍රිය තුළ රික්තක තත්වයක් නිර්මාණය වෙලා මේ චූෂණ නලේ ඔස්සේ දරුවනේ සිලින්්‍රිය තුළට ජලය ඇතුළු වෙනවා ඒයිකි පිෂ්ටනය ඉහලට ගමන් කන්න විට පිටාර කපාටය වැහෙනවනි සිලින්ද්‍රිය තුළ පිෂ්ටනයෙන් පහල කොට සෙමොකක්ද රික්තක තත්ත්වයක් කටගන්නවා ඇතුළ තිබ වාතයටටකත් ඉවත් වනට පස්සින අතන වැැෙන්නේ. රික්ක තත්වයක් කටගන්නවා මේ වෙනකොට චෂණ නලේ ඔස්සේ සිලින්ද්‍රයේ තුළට කෞුදු දරුවුණේ ජලයේ පැමිණු ජලීනවා. නැවත පිෂ්ටනයේ පහලටේ මේදී. ආය පිෂ්ටනයේ පහලට ගණ්ඩනම් හැඩලේ ඉහලට කරන්නිපයි දැන් ආය හැඩලේ ඉහලට කරනකොට පිෂ්ටනයායි පල්ලෙ හටන. නැවත පිෂ්ටනයේ පහලටකට අප දන්නවන්නේේ පිස්්නයේ පහලට එනකොට වැඩිට දන්නවන්නේ අපි ආය අරකදි හබලන්න ඔන්නෙ. පිස්ටනය ැවත පහලට එනකොට පිස්්ටනය නැවත පහලටන අප පි දන්නවා චූෂණ කපාටේ වැහෙනවා කියලා. මේ එන නැවත පිෂ්ටනය පහලටේ විද චෂණ කපාටේ වැහහිලා කවුද විවෘත වෙන්නේ. පිටාර කපාටේ විෘත වී ජලය පිෂ්ටනයෙන් පහලට ගමන් කර. ජල පිස්්ටනයෙන් පහට ගමන් කරන කලින්ුත් අපයක කතා කර කලින් අර රප හතරක් එක්ට බල්ල අපි කතා කර. පිෂ්ටනයේ නවත ඉහලට යනකොට පිෂ්ටනය නැවත ඉහලට යනකොට පිටාර කපාටේ වෙහෙනෝ. පිටාර කපාටේ වහෙනවාන පිටාර කපාටේ වෙහිලා සිලින්ද්‍රරී ඉහල කුටීරයට දැන් ජලය හිලදින සිරිින්දරුවේ ඉහළ කුටීරේ ඇති ජලයේ අර පිටාර නලය ඔස්සේ ඉවත්තිී මක් සිද්ධ වෙනු. සිලින්ද්‍රී ඉහල කුටිහර තිය ජලයේ පිටාර නලි ඔස්සේ ඉවත්තී මක් සිද්වවිෙනන දරුවුයි. චූෂණ කපාටේ විවෘතවීම නිසාබන්. ෂණ කපාටේ විවෘත්තවීම නිසා සිලින්න්ද්‍රී පහල කුටීරයේ නැවතත් ජලයෙන් පිරිණු. ච කපටේ විවෘත්ව වනවාන මෙතරදී පි්ටන නවතත් හළ යනකොට අපි දන්නවා පිටාර කපාටේ වෙහිල පිටාර කපාටේ වෙහිලා සිිලින්ද්‍රී අර ඊට උඩින් එක්ැස්වෙච්ච ලයර පිටාර නලය හරහා ඉවත යනු. නල්ලින්දී පිටර නලය රහ ඉවතට යනු.ට ර කුටේති ජල පිටර ලය ඉහල යන යටටයන්න දන්න ෑන හලන යෙන්නේෙද පිෂ්ටන උඩට යනකොට අර උඩින්තියන කපාටේ වහෙනවානි කපාටේ වෙහෙනුවනි ඒ කපාටේ වහෙනවත් එක්කම චෂණ කපාට විවෘත්ත වෙලා නැවත සිරිද්‍රිය තුළට ජලය හරි සිරිින්දී පහලකුටර පල්ි හට සිරින්දි පල්ලි හට ජලයෙන් පිරිෙනුම් පිෂ්ටන් පෝම්පෝල පිෂ්ටනය ඉහල සිට පහලට යෑමක් අපි හඳුන්ුවන්නේ ඉහල සිට පහලට ේමක් නැතම් පහලසට හල යමක් වෙල ිටන් පොම්පෝල පිෂ්ටනය ඉහ ඉහලඉඳං පහලට හෝ පහල සිට ඉහලට ගමන් කිරීම අපි හඳුන්ුවේ කල්නුත් කතාගරම එක පහරක් ලෙස පහරක් වෙෙස. ආකාර දෙකට තනි සිලිින්්‍රයක් තුළ මේ ක්‍රියාවලිය සම්පූර්ම පහැදිලි කලා කලින් අප සිල්ින්්‍ර හතරක් ABCද කියලා ABC කියලා මත දී කියල සිිල්ර හතරක් අරග මේක පැදිලි කරල දුන්න දරුවන්ට මේකදී අපි තනි සිලින්රේකින් තනි සිිලින්දරයයක් තුළ ඉහල පහලයායන මේ පිටන් පොම්පේක ක්‍රියාකාරිත්තම මේ ආකාරයට අපි පැහදි කර දුන්න දරුණේ පිටන් පොම්පල පිස්්ටන හලසිට පහලට හෝ පහල සිට ඉහලට අනවස්ථාවක් අපි පහරක් විදියට හඳුන්නන දරුණ ස්ටොක්් එකක් විදියට හඳන්නලි පිටන් පොම්පූල ලයේ විස්ථාපනය කරු ලබට ආකාරයනුව වර්ග දෙකක් තියනවා. ඔබට මත ඇැද අපි. හරි එකත් එකක් කාර පිස්ටන් පොම්ප සිංලක් පිොම් පහර එකක් කැර එකක් ජලය විස්ථාපනය වෙනවා. පහර එකක් හැර එකක් පහරක් ජලය විස්ථාපනය වවා. ඒ වගේ ම දිත්තකාර පිස්්ටන් පොම්පතින හැම පහරකදීම ජලේ විස්ථාපනය වවා. හැම පහරකදිම ජය විස්ථාපන පොම්පතිවා ඒ ගල්ල අපි හඳුන ඩබල් ලක්ෂන් පිස්න් පම් නැතන් ඉගෙන දිත්ත කාරය පිෂටන් පොම්ප කියලා සෑම පහරකදිම ජය විස්ථාපනයන පොම්ප එනම් පිස්න් පොප ආ කාර දෙකයි එකක් කාර පිස්ටන් පොම්ප සහ දිත්තකාරය පිස්්ටැන් පොම්ප එක් එක් පොම්ප වර්ගුවල වාසි හා අවාසි කතා කරන්න එයන්නේෙ දරුවුණය අපි තාමත්ම වැදගත් කරුණ අපි මේ කතාකරපු එක් එක් පොම්පෝල1න්ජස්වන්ටේජ අපි කතාරන්න ඕනිේ හැමෙම වාසවාගේම පති අවාසිතිනු වාසිම විතරත්තියනම කෙක්නේ ඕනම ක්‍රියාවලි අපි දන්න වාසි සහ අවාසිතයනො එනම් අපි දැම් බලමු මේ විශේෂයෙන් අපි කතාකරපු කේන්ද්‍රාපසාරී පොම්ප පිෂ්ටැන් පොම්පගෙන කතාකර අප වගේ වාසි අවාසිවල්ට කතා කරන්න සූදනම් වෙන්. නඩත්තු කිරීම ස්සල්ලාහම නම් කේන්ද්‍රාපසාරි පොම්ප ජල පොම්ප කිරීම සොදා මේ කේන්ද්‍රාපසාරි බලන පාච්චෙන් කේන්ද්‍රාපසාරි බල නිදවාගන්න එකන මුල ධර්මකෙන අපි කතාකළ ඉවර කළේ මුනින්ම මේ කේන්ද්‍රප සාරි පොම්පින ඔබේ නිවස්ස වල නිවසේ ජලය ගෙදර තින ලිදෙන් ජල හරට අදගන්නන්නේ හෙලතිෙන ටැකිකට පුරෝගන්න අපි නේද භාවිතා කරන්න මෙන්න මේ කේන්ද්‍රාපසාරි පොම්ප පහසුයි ඉඩ කුඩා ඉඩක මෙ අපිට ස්ථාපන කරන්න පුළුවන් නිදරුණන්නේ නදත්ව පහසට පොඩ ඉඩ පොඩි ඩම මේක ස්ථාපන කරන්න විශා ඉඩක්ක වශ වෙන් හැදරුණ එනං අපිට නඩටත්ව කිරීම වියද මාඩුවයි කේන්දපසාරි පොම්පල. ඒවාගේම ප්‍රමාණයෙන් කුඩා නිසා සවි කිරීමට අපි කියපු කරුණුමයි සීමිතයට ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ. මෙයා සරල යන්ත්‍රණයක් භාවිතා කිරීම නිසාපුතේ ප්‍රියාකරවීම හළුත් රරිකට ු කිරීම පසු ෙදරතාත්තලා. වැඩිහිිුව කරගන්න ොැන් දලාමනු තරුලාමනු දන්න මේ වගෙන දකීම පලපුරුද්ධි දෙේ අපි ප ්‍රාෝගක පරීක්ෂණ දම කේන්ද්‍රාපසාරරි පොම්පේක් ගලෝල කොටස් නැවත එකලස්කිරීමක් සිදදු කරන්න ඔබත් එක් පායක පරීක්ෂණ තින අපි ලාපරොත්තුව ව ද කරන්න දල පතාාලත්ත ඒනම් මේ සරල යන්ත්‍රයක් මේක භාවිතාව නිසාපුතිය ක්‍රියා කරවී මහාක රෙපයා කරන්න පහසුයිපතිේ ඒ මේ ඇඩඩුවන්ටේජස් වාස විදියට අපිට හඳන්නන්න පුළුවන්දරුල් ඒ වගේ අපිට විශේෂෙන්ම විදුලි මෝටරයයක් වෝ ඉන්දන භාවිතා කරන එජිමක් ඇසුරෙන් පොම්පේ ක්‍රියාත්ම කරන්න පුුවන්. විදුලි මෝටරයක් ක්‍රියාත්ම කරන පුළ එමනත් ඉන්දන දැන් විදුලි බලයේ නති ප්‍රදේශවල පැතිවලට අපි කටයුතු කරවාවන අපට කෙලීම ඉන්ද භාවිකර ජම ඇසුරින් ක්‍රියාර පුලන් දිසල් ෙජමකින් ඒගේ ක්‍රියාත්ම කරවන්න පුළන් වදලේ ඇද ර ැන්කට පොම්ප කරන වශ්‍යයන හම් විදුලි ලයේ නඇති ප්‍රදේශල බොහෝවිටේ එදන ාවින්. මේ සිදු කරන ෑල් ස්ට්‍ර ජමින් වගේ මේ වැඩේ කරගන්න පුළුවහන් විදුරිිමෝට්‍රියයක්කෝ ඉදන භාවිතාරය එංජික් ඇසුරින් අපිට ජල පොම්ප කරගැනීම සිද්ධ කරන්න පුලුව. මඩ සහ වැඩි සහි ජය වනත්තුතියා අපිට කේන්ද්‍රාප සාරී පොම්පයකින් පොම්ප කරගනීමට අවස්ථාව තින ඒව ඇඩ්වන්ටේජස් වාසි මතකතියාගන්න ඒ වගේ අධි පීඩන තත්තුවලට මෙයා හොරොත්තු දිනු. අධික පීඩන තත්වලට ඔරොත්තුදි කේන්ද්‍රප සාරි පොම්පෝල අවාසිවල්ටයා ොූර්ණ නොම්පොල යිබුල් ඉවත්කිරීමට සිදවනවා ප්‍රමීණ කරඩ වෙනවා. ඒ කියන්නේ පහකපාටේ ඉඳං අපි කිනවා චූෂණ නලය නේදරුණේ පාකපාටේ සිට චූෂණ නලය දක්වා එහින්සිට මේ ඉම්පිලර කුටීරය තුළත්. තියන වාතේ ඉවත් කරගනිමින් සවංව ජලය පොම්පරගන්න පුළහන් අයටකිෙනවා අපි සොපූර්ණය වන පොම්ප කියලා. ඒවගේම සවපූර්ණය නෝන පොම්පෝලට මේ ආකාරයට වාත ඉවත් කරගමින් ජලපොම් කරගන්න බැහැ ඒවා අප මුුණ ල ල සකස් කරන්නන ඉඩ පස තමයි මේ කට යුත් දු කරන්න එනම් ඒ එක ඩිස්ටඩ්වන් ටේ්ජි එකයි මේ කියන්නේ සූපර්ණය නෝන පොම්පොලවායිගුල ඉවත් කරන්න සිද්වෙනවා අපිට. ර ඉහල උසකට ජලය පොම්පකිරීමේදී කාරයක්ෂිම වෙන්න ගොඩාක් ඉහල උසකට ජය පොම්ප කරන්න තිනකොට මේක කාරයක්ෂම වෙන්නේ එසදා වෙනත් අපිට ඇවිකල්උප ක්‍රම යොදා ගණඩ වශ්‍ය වෙනවා සාමාන්‍යයෙන් චූෂණ හිස්ස හයයිදසම පහත් හතයි දසුම පහකට සීමා වෙනවා ඒ කියන්නේ අපි මේ පොම්පේ මද්‍ය ලක්ෂීද කේන්ද්‍රී ඉඳං ජලපොම්පිට යොදනෂණ නලේතියනවනේ ඒ චූසන උස හයදෙසු පහත් හතායිදසන් පහත් අතරදී. දැ ැරිවෙලවත් අපිට චෂණඋුස නාවයක් විතර වගේ වුණුත් ගැඹුරු ලින් කට්ටල භාවිතා කරන්නවා ඩීප වල්කිට භාවිතා කරන්න නවා මේකින් කරන්න බැහ ඒ එක ඩිස්ස්වන්ටේජ එක අවාසිය. උපරිම චූෂණ උසතියන්නේ උ උපරිම චෂ ුස කියන්න පපුතිේ පොම්පේ මදලක් සීන්දලා අර ජලමට්ටමට තියෙන නලේති එකන චූෂණ නලය කියලා කියන්නබේ මේ උපරිම චූෂණ උසතියෙන්නේ. හයද සම පහත් හත ද සු පත්තර ප්‍රමාණ. ඉති ඊට වඩා අපට ූෂ ුස නවයක් විතර ප්‍රමාණයක් වුණු. අපට ඒ සඳහ ගැම්ුර ලිින් කට්ටල යොදාගන්ඩ නවා මේ භවිතතා කරන්න බ ඩ වල් කිට් යොදා ගන්ඩා වශ්‍ය වෙනවා එනගේඒ කයිමතක. හරි. මෙතන එක කතාවත්ව වනවා නද ඉහල උසකට ජලයේ පොම්ප කිරීම සඳහනං අපිට වෙනත් සහයක ක්‍රමවේද අනුගමනය කිරීමට සිදුවෙනවා අපි ගැන ගැම්ඹුරු ලිං කට්ටල යුදාගැනීමට අවශ්‍ය නොදරුණේ හම වුණුත්. හොඳයි දරුවනේ අපි දැන් මිශේෂෙන්ම කේන්ද්‍රාප සාහරී පොම්පොල වාසියවාසී කතාකරය දරුණේ අපි බලු මොනවද මේේ පිෂ්ටන් පොම්පොල වාසිය වාසි කියලා මෙ දරුණු පිස්්ටන් පොම්ප නැතන් මේ විස්ථාපන පොම්පෝල වාසියවාසියැි බලන්න යන්න පිස්ටන් පොපට සෑම පහරකදීම විසරජනය වන ජලප්‍රමාණයේ නියත බැවින් දරුවනී අපිට භූගත ජලමට්ටම ඉහල පහළ ගියත් අපිට මෙමගින් මේ විස්ථාපන පොම්පනැත්තම් පිෂ්ටන් පොම්පොමගින් දරුවනේ එකම ජල ප්‍රමාණයක් දරුවනේ අපිට ලබාගණඩ පුළුවන් එකම ජල ප්‍රමාණීම ලබා ගණ්ඩ වවස්ථාව තියෙන මොකදකට හේතුව සෑම පහරකදීම විසරජනය වන ප්‍රමාණය නියතයි ෑම පහරකදම විසරජනය වන ප්‍රමාණය නියත නිසා දරුවනේ භූගත ජලමටම පහල ගත් ග්‍රෞ්ඩුවට ලෙවල් එක පහල මට්ටමක නැගියත් අපිට එකම ජල ප්‍රමාණයම ලබාගන්න පුළුවන්. ඒවගේම මේ පිස්්ටනය චලනයවන වේගේ වැඩිකිරීම අපය නලින්දක්ගාට ගිල්ලව උඩ පැන පැන ළමයි ගහන්න වේගෙන් ගහන්නන්නේ තුට වගෙන් වැඩිපුර ජල දර්ගන අපි දන්නවා පිස්ටනය චලනය වන වේගේ වැඩිකිරීමෙන් වැඩි ජල ප්‍රමාණයක් විස්ථාපනය කරගන්න පුළුවන් නලයක්ගාවට ගෙල්ලා නල්ලි දක්ගාවට ගිහිල්ල අර නලේ හැඩලේ අල්ලල වේගෙන් ඉහල් පහළ ගහන්නකු හෙන හයිෙන් මේ හැඩේ එතුකට පිස්්ටනේ චලන වියගේ වැඩිකරගැනීමෙන් අපිට විස්ථාපනය වන ජල ප්‍රමාණය වැඩි කරගන්න පුළුව. එනයි අපි දන්න හොදට කරලා විසර්ජන ජල ප්‍රමාණය වැඩි කරගන්න පුළුව. ශක්තිමත්තා කල් පෙවත්ම වැඩි බලන්නක ස්කෝලන නලින් හිද්දහස් නවිය නේද සෑහෙන ගණන්වල හදපුුව දර අවරුදු ස්කෝලි වයිසත් එක් හදාපපුව තියනවානේ අරගහනකොට මලකටත් වන ලමයි අතහ දන්ම දූගනියන්නේ ඕනම පරන ස්කෝලක නල්ලිද තියෙනවාන ටැප් දාල තින යකම ස්සරිදන්තිපු නල්ලිද හමතියන මල්ලකට කාලා ල ඒත් මේක පල් කල් පෙවත් හොදයි ශක්තිමන් ඇඩවන් ටේජිකක්දරුවනි මෙක වාසියක් මොකදද ශක්තිමත්තා කල් පෙවත්න වැඩ එඒ ඩිස් එඩවන් ේජවට යන්ඩෝන වාස්ල්ට ඇතරම මේ සඳහා. ද්‍රපසාරරි පොම්පත්තක සසන්ධනය කරනකට වැඩ ඉඩ ප්‍රමාණක අ වශ්‍යයන ොදරුණ ඒවගේ මර මඩ සහ සහිත ජය රොන් මඩ සහිත ජලය මේකින් අපිට පොම්ප කිරීම සිදු කරන්න බැහැ නඩත්තු කිරීම මේ අපහසු ීමනාල් මේ වගේ පිෂටන් පොප නැත්තු කිරීම පහසුයි කේද්‍රහප කේද්‍රපසාරරි පොම්පත්තක සංසධනය කරදදි. අපි නතව වාසිකී පැත් දෙකත්වීම ඒවාශස දෙකත් කතා කරලම අවශයෝට ඇගගේ සෙල්ලම් කපාට යතා තත්වේ පවතිනනං ඉහල රක්ෂමතාවයක් ලබාගන්න පුළො මේ වැෑල් හොඳ තත්ත ය වනං අපිට වඩා වැඩි කාරයක්ෂමතාවයක් මේකින් ලබාගන්න පුළුවන් බොහෝවිට මිනිස්්‍ර මේ භාවිතයෙන් ක්‍රියාත්මක් කන්න බැවින් දරන ඉදන සඳහවිියදමක් අවශ්‍ය වෙන්නේමටයු් බෙල්ලි බෝ විට මිනිස්්‍රේ භාවිතන් තමයි මේකින් ජලය ලබාගැනීම සිදු කරන්න ඇදගැනීම සිදු කරන්නේ ගස ඉඳද සඳහා ියදමක් කියන්න ඇති එකක් පුතේ ඩවන්ටේජික්වාසයක් විදිලබිට සඳහන් කරන්න පුළුව ැ බල ෙන විස්ස ද ේජ විස්ථාපන ඇතම් පි්ටන් පොපොලවා මූලික ියදම වැඩි පොන්පයක් එක පාරග මේකට වැඩ කරන්න ගන්නවා ගේනවේ මේක මේ වැඩකටයුතුලට මූලික වියදම මේ සඳහ වැඩ මූලෙක් විදරක් දරන්න න්නනවා පිටමට උබලක සංස්ථාපනය කරගන්න සකත් කරගන්න. කේන්ද්‍රාපසාරි පොපොල්ට සාපේක්ෂූ සඳදා විශාල ඉඩ කඩක් ඉඩක් අවශ්‍යයනෝ ප්‍රමානොත් ඉඩක් අවශ්‍යයනෝ. අලුත් වැඩියාව වහ නත්තු සඳහා පහුණු සමය අශයනපු දරුණු ෙදරද අපිටර ද්‍රපසාරි පොම්පේ කටයුතු අපි කරගත්තවාගේ කරන්න බැහ මෙෙසදහ පහුණ ස්්‍රමය අශ්‍යයි මේ සඳදා දන්න අයවශ්‍යයි පලපුරදු පුද්ගලය අනවශ ශම කරන්න රොන් මඩ හා පදරවේ සහිත ජලය පොම්පකිරීමට නුසදු සී දරුවනේ මොකද මේ අවක්ෂය ප හිරවීම නිසා පෝම්පේට හානිසිද වඩ පුළවා පොම්පේට හානිසිද වන්නඩ පුළුවවාගේ වැල්ල හිෙර වෙන්ඩ පුළුවවා මේ කපාට නිතර ගෙව යන බැවෙනුත් ඒවා මල අධික බැවුණුත් නඩත්තු වියදම අධිකයි කපාට නිතර ගවීයන? ලුත්ැරිය කරන්න සිදන වාගවා මිල අධියි එක ගැනන් කපාට නිතර ගෙව යන බැවුණුත් ඒවා මිල අධික බැවුණුත් නඩත්තුවියදම අධිකයි දරුවුණේ එකත් මාතකතියහගන්. හොඳයි දරුවුණේ අපි විශේෂෙන්ම කතා කරේ මී ජලේසවීමේදී භාවිතා කරනු ලබන අපි සම්ප්‍රදායක නොවන උපංග ගැන කතාකරේ දරුණේ අදටත් භාවිතන උපාග විශේෂම මේ විස්ථාපන පොම්ප එමන තම් පිෂ්ටන් පොම්පසහ කේද්‍රාපසාරි පොම්පෝල ක්‍රියාකාරිත්වයන් ඒවායි මූල ධර්මසාකච්ඡා කල් අවසාන දපති අපි කතා කරා මේ පිෂ්ටන් පොම්ප නැත්තන් මේ විශ්තාාපන පොම්පෝලසාහ කේන්ද්‍රාපසාරරි පොම්පෝල වාසි අවාසි කතා කල් අවසන් කර. අපි බලාපොරොත්තු වෙනවා මේ විිශේෂයෙන්ම ජලය එසවීම සම්බන්ධ මේ පොම්පෝල්ට අදාළ ගණනය කරීමෙක් ඊළකටොට සිින්දුදලපුතාලත් එකක සම්බන්ධන්න බලාපොරොත්තු වෙන.